Namo Buddhaya, Satham Katikava. Namo Buddhaya. Apa ඇවිල්ලා තියෙන්නේ අපේ විශේෂ ධර්ම කතිකාවතටයි. දැන් අද වෙනකොට අපි වැඩසටහන් පහක් හයක් විතර කළාමාරයි. මේ වැඩසටහන් තුලින් අද වෙනකොට ඔබ කවුරුත් සියල්ලම දන්නවා ඇති මොන විදිහකටද මේ අප ලොකු ස්වාමීන් විසින් මේ ගැටලු අද වෙනතෙක් निराකරණය කරලා තියෙන ආකාරයන් සම්බන්ධයෙන් ගන්නවා නම් ඒ ගත යුතු ආකාරයන් සම්බන්ධයෙන් අද වෙනකොට කතරම් පැහැදීමක් වෙලා තියෙනවද කියලා අපේ ප්‍රේක්ෂක නර්මන්නෝ දන්නවා. දැන් මේ හා සම්බන්ධව අපි කතා කරනකොට ඒ විශේෂත්වය ඇති වී තියෙන මේ සරල ගතිය සහ ඒ ගුණාත්මකභාවය එතනින් තමා වටහා ගන්නා දේ નિසරුව තිබුණ දෙයක් සරුව වටහා ගන්නේ කෙසේද කියන එක මේ සූත්‍ර පිටකය අදාළව අද වෙනකන් අපි දන්නවා අපි අධ්‍යයනය කරලා තියෙනවා මේ සූත්‍රයන් ඒ සූත්‍රයන් තුල තියෙන නියම වැදගත් වටිනාකම ගැන තමයි අද මේ වැඩසටහන තුලින් උත් කතා කරෙත් මෙතෙක් කල මේ වැඩසටහන අපුද වැඩසටහන තුලින් උත් කතා වුණේ ඒ හා සම්බන්ධව කුමන ආකාරයෙන්ද මේ කුසල් වඩන්නේ කෙසේද ඒ කුසල් වලට අප පටලැවිලා තියෙන විදියට නීවරණයන් යටපත් කරගෙන කොහොමද සමාධිමත් හිතක් ඇති කරගන්නේ මේ කර ගැනීමට අපහසුතාවයක් වන්නේ මොකද්ද මේ කර්මය කියන්නේ කුමක්ද කර්මය ගෙනෙන්නේ කෙසේද තමා හිතන නොහිතු හිතුව ආකාරයට මේ කර්මය ඵල දීමක් වෙනවා ඒ ඵල දෙන්නේ කෙසේද යන්න ගිය වැඩසටහනින් අපි කතා කරා මෙතන මේ ආසන්න කර්ම ආචින්න කර්ම කටත්තා කර්ම මේ කර්මයන් සම්බන්ධව කොමුනේ විදිහටද ලබන ආත්මයේ ඵල දෙනවද ආත්මයකට වඩා මෙතන ආත්මයක් කියන්න අරකයි මම හිතන්නේ මම වැරදි කියන ලබන භවයේ මේක ඵල දෙනවද නැතොත් හිත තමා නොසිතුව භවයක මේ හට ගන්නවද කෙසේද අපේ උපවර්ජනීය වේදනීය කර්මයන් ගැන අපි කතා කරා එතකොට මේ කර්මයන් තුල තමා විග්‍රහයකට එන්නේ කෙසේද පටිච්චසමුප්පාදයත් එක්ක ගල්පා ගන්නේ කෙසේද මිහිතින සංඛාර කියන දේ තුලින් අවිද්‍යාව තුලින් සංඛාරයන් හරහා කොහොමද මේ නාම රූප ප්‍රතින් හට ගන්න සලායතන පස්ස පච්චය වේදනා මේ ආකාරයෙන් පටිච්චසමුපාදයට ගල්පාගෙන මේ කර්මය කොහොමද අපි ලබා ගන්න ඕනේ මේ හා සම්බන්ධ මේ අචින්තිය බව අපේ ලොකු ස්වාමීන් අපිට වටහා දුන්නා. ඉතින් මේදී අප වටහා ගත යුත්තේ කුමක්ද? තමා සිහිය තබාගෙන යෝනිසු මනස්කාරය තුලින් කොයි ආකාරයෙන්ද තමාගේ මේ භවය තුලින් කොහොමද තමා අදිෂ්ඨාන කරගත යුත්තේ කෙසේද යන්න තමාගේ තියෙන මේ බල පංච බල කොයි විදිහටද කටයුතු කරගත යුත්තේ සත්‍ය ඉන්ද්‍රියන් වඩහාගත්තේ යුත්තේ කෙසේද ඒ කියන්නේ සත්පුජ්ජංගයන් මෙවැනි දේ ගැන අපි කතා කරා. ඉතින් අදත් මේ වැඩසටහන තුළින් අපි තව දුරටත් අපි බලමු කොහොමද අපේ මේ ධර්මය තුළින් අපේ තියෙන වටිනාකම මේ ජීවිතය වටිනාකම වැඩි කරගත හැක්කේ කෙසේද කියන එක ගැන අපි බලමු. අපි ලොකු ස්වාමීන් වහන්සේට පින් සිද්ධ වෙන්න ඕනේ කියන්න ඕනේ මේ කාල වේලාව අරගෙන අපිත් එක්ක ඉඳගෙන අපිට මේ ධර්මය පහදා දීම සම්බන්ධයෙන්. ඉතින් අවසරයි ලොකු ස්වාමීන් වහන්ස පද වැඩ සටහනටත් ප්‍රවේශයෙන්න. ලොකු ස්වාමීන් වහන්ස ගියවතාවේදී අපි කතා වුණා මේ කර්මයන් සම්බන්ධව කතා කරා. ඉතින් ඒ කර්මානුකූලව මේ හැඩ ගසාගෙන යන ආකාරයේදී මට මේ වෙලාව මතක් වෙන ස්වාමීන් වහන්සේ මේ මායя සම්බන්ධව කීප දෙනෙක්ගෙන් මේ ප්‍රශ්න කීපයකුත් ඔය ඉස්සලත් ඇහුණා මේ සම්බන්ධයෙන් ළඟදි කීප දෙනෙක් කතා කරා මේක යථාර්ථයක්ද ඇත්තම මෙහෙම කෙනෙක් ඉන්නවද නැත්නම් මේකේ තියෙන වෙනත් විදිහකට අපි වටහා ගත යුත්තේ කෙසේද යන්න මේක නැතොත් මේක සංකල්පයක් හැටියට ගෙන එනවාද මේක මනක්කල්පිත දෙයක් සංකල්පයක්ද කුමක්ද කියන එක වටිනාකමක් හැටියට කොහොමද ගන්න කියන එක මොකද මම ගත්තේ මේ කර්මයානුකූලව හදාගසාගෙන එනකොට මේකට අපිට ওই නීවරණ ධර්මයන් තුලින්ුත් අපිට බාධා නොඑක් විට පැමිණෙනවා ඒකට මොන හරි පසුබිමක් තියනවාද කියලා බලන්න ස්වයං ආස දැන් මෙන්න මේ මායя කියන දේ ගැන කොයි විදිහකටද අපිට විග්‍රහ කරගත හැකි අවසර ස්වයං ආස නමෝ බුද්ධාය හැමෝටම තෙරුවන් සරණයි මාත්‍ය මායя කියන වචනේ අපිට පැහැදිලිව විස්තරාත්මකව තෝරලා දකින්න ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා සඳහන් සූත්‍ර පිටකේ. එතකොට මේ සූත්‍ර දේශනා නොතිබුණා නම් අපිට කිසි දවසක මේ මායේ කිටියාය මේ මායාට සේනාවක් ඉන්නවා අය මේ කිසි දෙයක් දැනගන්න විදියක් නැහැ. අපි විශේෂයෙන්ම මතක තබා ගත යුතු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල උන්වහන්සේ මේ ව්‍යංගයෙන් කතා කිරිලි නැහැ. මොකද සමහරු හිතන් ඉන්නේ දැන් සක් දෙවිඳු එමුතන් බ්‍රහ්මයා කිව්වහම ඒකෙන් උන්වහන්සේ කුසල පක්ෂේ නියෝජනය කරපු සංකේතාත්මක වචන කතා කළා කියලා. ඒ જાතිය මේ අදහස් නැහැ. උන්වහන්සේ ඍජු ප්‍රකාශ කරන සත්වයාගේ විමුක්තිය වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච
විමුක්තිය ස්පර්ශ කරපු ඒ වගේම ඒ විමුක්තිය එදා ගිය පාර අපි කිව්වා වගේ විශාරද ඥානයකින් යුක්තව වැඩ සිටිය ශාස්ත්‍රුන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේගේ අංගුත්තර නිකායේ තියෙන දේශනාවක මට හම්බ වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ලෝකේ අධිපති භාවයේ මේ ලෝකෙම තියෙන එක එක අධිපතිකම් අපි ගත්තොත් මේ ලෝකේට අධිපති ශක්තිබවට අධිපති මේ ආදි වශයෙන් මේ ඒක තියෙනවා මේ ආධිපතියානම් අග්ගෝ යදිදං මාරුපාපිම මහණෙනි මේ අධිපත්ත අධිපති බව ලැබුවන් අතරේ පවිතු මාර්යා අග්‍රයි කියනවා. එතකොට සංකල්පයකට එහෙම සජීවීකරණයක් කොයි විදිහට කරන්නේ නැහැ බුදුරජාණන් වහන්සේලා. දැන් අද වෙද්දි සාමාන්‍ය විවහාරය කියන්නේ ත්‍රිපිටකයට කියන්නේ ත්‍රිපිටක සාහිත්‍ය. ඔව් නිර්වාණයට කියන්නේ නිර්වාණ සංකල්පය. බුදුරජාණන් වහන්සේගේ මහපුරුෂ ලක්ෂණ වලට කියන්නේ මහපුරුෂ සංකල්පය. එතකොට මාර්යා ගැන කියද්දී කියන්නේ මාර සංකල්පය. සංකල්පය කියන එකේ තේරුම concept. ඒ කියන්නේ එක අදහසක්. ඒක යථාර්ථයක් නෙමෙයි. එතකොට ඒ වගේ විවහාරයක් ආවොත් එතකොට අපි හිතන්නේ නිකන් ඒක සංකල්පයක්. ඒක නෑත්තක් නෙමෙයි. නමුත් විවහාර තිබිච්ච එකක්. නමුත් මේ එහෙම එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම කතා කරන ඒ මාර්යා සම්බන්ධයෙන් කතා කරන දේ අතර තියෙනවා ආධිපතියානම් අග්ගෝ. අධිපති බව ලැබුවන් අතරින් අග්‍ර පවිතු මාර්යාය කියලා. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය නැති වෙච්ච කාලෙක ශාසනික ප්‍රතිපදා නැති වෙච්ච කාලෙක ඒ තැනැත්තා තමයි ලෝකේ ආයිමත් බලාත්මක වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ සැබෑවින්ම මාර යුද්ධයක් කළා බෝධි මුලේදී. ඒ මාර යුද්ධයේදී උන්වහන්සේ ජයග්‍රහණය කළා. මොකද එහෙම ජයග්‍රහණයක් කරන්නේ නැතුව උන්වහන්සේට ඒ මාර්ගය යන්න බෑ. මොකද හේතුව ඊට පස්සේ රහත් පරපුර සිඳිලා ගියාට පස්සේ ආයිමත් මාර යාගේ බලවේගය තමයි මේ ලෝකේ තියෙන්නේ. එතකොට මාරයා කියනකොට මේ අපි ගන්නවානේ නිරය අවීචිය ඒ විදිහට ඒකේ අධිපති හැටියට ගන්න කොයි විදිහටද ගන්න. මාරයා කියලා කියන්නේ ආයතනයන්හි අධිපති. ඇස කන නාසය දිවකය මනසි අධිපති. ඒකයි බුදුරජාන් වහන්සේ ගාවට මාරය ඇවිල්ලා කියනවා යම් කිසි කෙනෙක් මේ ඇස කන නාසය දිවකය මම කියන ආයතන හය තමන්ගේ කියලා හිතන් ඉන්නවාද ඒවා තමා කියලා සලකනවාද ඒ තාක් ඔවුන් මා සතුයි කියනවා. මාරපස්ස සූත්‍රයේද ඒක ඒක තියෙන්නේ මට මතක හැටියට අර බුදුරජාන් වහන්සේ ළඟට එනවා ගොවියෙක් වගේ කෙවිතක් අරගෙන මිනිස්සෙක් වෙනවා ඇගේ මඩ පිටින් ඇවිල්ලා අහනවා ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මේ ආයතනයෙන් නිදහස් වෙන විදර්ශනාව කියා දී හිටියේ. ඒ වෙලාවේ ආයතනයෙන් නිදහස් වෙන විදර්ශනා මාර්ගයෙන් මේ භික්ෂුන් වහන්සේලා ඒ වෙලාවේ සසරෙන් එතෙර වෙනවා කියලා මාර්යා සැක කරලා ඒක වළක්වන්න තමයි ආවේ. අවිල් එකපාරට මෙව්වා මේ ශ්‍රමණයන් වහන්සේ මාගේ ගවයන් මේ පැත්තෙන් ගියා දැක්කද කියලා ඇහුවා. ඉතින් බුදුරජාණන් වහන්සේට සංවාන්න බෑ නී කවුද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්වා මේ වදාලා මාරි නුඹේ ගවයන් නුඹ හොයාගනින් කිව්වා. එතකොට ගෙලින්ම කිව්වා ශ්‍රමණයේ ඔය ඇස මගේ කිව්වා. ඔය කන මගේ කිව්වා. ඔය නාසය මගේ කිව්වා. ඔය දිව මගේ කිව්වා. ඔය කය මගේ. ඔය මනස මගේ කිව්වා. එතකොට අපිට තේරුණා මේ අධිපතිභාවය දක්වන්නේ මොකේදද කියලා. එතකොට අධිපතිභාවය දක්වන්නේ ඒ සත්වයන් වාසය කරන එක්තරා ප්‍රදේශයකට නෙමෙයි. දැන් නිරය කියලා කියන්නේ සත්වයන් වාසය කරන එක්තරා ප්‍රදේශයක්. එතකොට ප්‍රේත ලෝකය කියන්නේ එක්තරා අවකාශයක්. තිරිසන් ලෝකය කියන්නේ එක්තරා අවකාශයක්. මනුෂ්‍ය ලෝකය කියන්නේ එක්තරා අවකාශයක්. දිව්‍ය ලෝකය කියන්නේ එක්තරා ඒක නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ කෙලසුන් හා බැඳී ඉන්න සත්වයා යම් තාක ඇස කරනාසේ දිවකය මනස පවත්වයිද ඒක තමයි ඔහුගේ ක්ෂේත්‍රය. එතකොට ඒ ක්ෂේත්‍රය තුල ඒ පුද්ගලයා ඒ ඇස කරනාසේ දිවකය මනස මමත්වෙන් අරගෙන මගේ කියලා ගත්තට පස්සේ එතන තියෙන අවිද්‍යාවනේ. අවිද්‍යාව සහගත සම්පූර්ණ පරිසම්පාදේ ක්‍රියාත්මක වෙනවා. විතර පරිසම්පාදයට අනුකූලව වැඩ පිළිවෙලක් ඔහු තුල තියෙනකොට අනිවාර්යයෙන්ම එයාගේ අනුසේ ධර්මයන් ස්පර්ශ කරන්න පුළුවන් කමක් මාර බලවේගයට තියෙනවා. ඒ කියන්නේ මේ අනුසරය ධර්මයන් ස්පර්ශ කරලා අවසල ගත්ත ගමන් ඊට පස්සේ මාර්යාගේ දාසියෙක්. ඊට පස්සේ මාර්යා කියන කීන මාර ආවේශය කියලා අපි කියන්නේ. මේ මාර ආවේශින් තමයි ඊට පස්සේ යාට වැඩ කරන්න තියෙන්නේ.
මොකද හුඟක් අය පටලවා ගන්නවා අර ඒක පලාතකට ප්‍රදේශයකට කණ්ඩායමකට නායකත්වයක් කියලා ඒක නෙමෙයි මේ කියන්නේ මේක ඇත්තටම කියන්නේ සක්කාදිට්ඨියත් එක්ක එන තමාගේ තියෙන ඇස කන දිව මනස කය මේහා ස්පර්ශ ක්‍රියම් සම්බන්ධයෙන් කොහොමද සක්කාදිට්ඨිය ඇති කරන ආකාරය දැන් සෝවාන් වෙච්ච වෙනකොට යම් කිසි බලපෑමක් කරන්න පුළුවන් නමුත් මාර්ගය වරද්දන්න බෑ මාර්ගයට පිවිසලා තියෙනවා ඔව් මාර්ගයට පිවිසලා තියෙන නිසා නමුත් අනිත් පුතඥ අය අයව ඕන තරම් නොමග යවන්න පුළුවන් ආවිස වෙන්න පුළුවන් ඒ හරහා යමක් කරන්න පුළුවන් ඒ අනුසය ධර්මයන්නේ කොහොමද ඒක තමයි ඒකට කරනවා කියන්නේ අර ඒ කියන්නේ දැන් ආය ස්පර්ශ කරනවා කියන දේ දැන් සාමාන්‍යයෙන් ස්පර්ශයෙන් විඳීම හටගන්නේ විඳීම හටගන්න විඳීම හටගන්නේ ස්පර්ශයෙන් සංඥාව ස්පර්ශයෙන් හටගන්නේ චේතනා ස්පර්ශයෙන් හටගන්නේ එතකොට මේ කාරණා ඔක්කොම හටගන්නේ ආයතන ඔස්සේ කියන්නේ ආධ්‍යාත්මික ආයතන තියෙනවානේ ඇස කන නාසය දිවකය මනස මේකට තමයි අරමුණු හරියට එන්නේ ඒකට දැන් බුදුරජාණන් වහන්සේ ඒකට හොඳ බුද දැන් මාර්යා බුදුරජාණන් වහන්සේට මුණ ගැහුණේ මුල ඉඳලම මුණ ගැහුණා. ඒ කියන්නේ අවිනිෂ්ක්‍රමණය කරන්න යනකොටත් මුණ ගැහුණා. අවිනිෂ්ක්‍රමණය කරන්න යනකොටත් කෝ යන්න එපා කියලා. ඊට පස්සේ දුෂ්කර ක්‍රියා කළා ජීවිතයේ අවසාන අවස්ථාවේ වගේ ඒ තත්ත්වෙට ඉන්නේද්දිත් ඒ කියන්නේ නිරංජරා මේ නදී ඊතර වැලි තලාවේ මේ උන්වහන්සේ ඉඳෙද්දි ඒකන බුදු වෙලා නැතු ප්‍රධාන සූත්‍ර සුත්ත නිපාතේ තියෙන එක ඒක තියෙනවා මාර්ය ඇවිල්ලා කියනවා ඔබට ජීවත් වෙන්න තියෙන එකයි මරණයට 999ක් තියෙනවා ජීවත් වෙන්න කියනවා පින් කරන්න කියනවා ඒකනේ බුදුරජාණන් අපිට එකක් තමයි ඒ කියන්නේ මේ මහ බෝසතාණන් වහන්සේට පින් කරන්න කියනවා ওই වගේ වීරය කළ දිනපු කෙනෙක් නැහැ කියනවා මාර්ය කියන්නේ දිනපු කෙනෙක් නැහැ කියනවා එතකොට උන්වහන්සේ පිළිතුරක් දෙනවා උන්වහන්සේ කියනවා බලන්න ඔය හමාගෙන සුළඟ මගේ ශරීරය ස්පර්ශ කරලා ඔය මේ නිරංජරා නදියේ ජල ධාරාවට වැදුනොත් ඒකේ තියෙන බලයෙන් මේ නදියේ දියපාම වියලි යනවා කියනවා. ඒ නිසා මම මේ දුෂ්කර ක්‍රියා කරන්න මගේ හිත පහදිනවා. මගේ හිත මේ අරමුණේ පිහිටනවා. ඒ නිසා මම මේක අතාරින්නේ නැහැ කියනවා. ඊට පස්සේ මුණහසි වදාන කෙලෙස් සටනින් පෙරදිලා ජීවත් වෙනවට වඩා කෙලෙස් සටනින් සටන් කළා මියන්නේ හොඳයි කියනවා. ඉතින් එහෙමත් හරව ගන්න බැරි වුණා. ඊට පස්සේ තමයි අන්තිම මොහොතේ වුණේ. ඊට පස්සේ දිගින් දිගටම උන්වහන්සේට බලපෑම් කරලා තියෙනවා 7 අවුරුද්දක්. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාට පස්සෙත් එක එක වේසෙන් ආවා. ඊට පස්සේ බැරිම තැන උන්වහන්සේව පොළඹවා ගන්න. මොකද බැරිම තැන දැන් මාර්ය හැම එකෙම පෙරදිලා බුදුරජාණන් වහන්සේට කියා හිටියා මේ එහෙනම් ඔබ වහන්සේ තනියම ওই නිර්වාණී භුක්ති විඳින්නේ. ඔය විමුක්ති තනියම භුක්ති විඳින්න මේ ඇසකරණාසි දේවකයන් මනසකින ආයතන 6න් මිනිසුන්ව නිදහස් කරන්න යන්න ඉපා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා නෑ මිනිස්සු මගෙන් විමුක්ති අහනවා. මං එතකොට මේ විමුක්ති කියනවා. ඒක බුදුවරෙකුගේ කාර්යය කියනවා. ඒක කියන බුද්ධ කෘත්‍යය. මිනිස්යාව මේ ආයතන 6න් නිදහස් කරවීම. ඉතින් ආයතන 6 හිර කළා තියෙන එක තමයි මේගොල්ලෝ කරන්නේ. දැන් ඕක සයන්ස් සමාර කට්ටිට වටහා ගන්න පුළුවන් අනිත් විදිහට අර වෙනත් ආගම් වල තියෙනවා සේටන් කියලා ඔය සාතන් කියන ඒ විදිහ එකක් නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ සක්කාය දිට්ඨියක් ගැන දැන් මේ ඔක්කොම පටලවා ගන්න. මේ කියන්නේ ආයතනායි ක්‍රියාකාරීත්වය. මේක ආයන හදනේ ක්‍රියාකාරීත්වය. ඔව්. මේ කියන්නේ මේ දැන් අතනදී වෙන්නේ එතනදී මේ මවුන්කාරයා මවුපියෙක් කෙනෙක් නේ. එතකොට සාතන් කියන්නේ. ඔව් සාතන් කියන්නේ. එයා එතකොට මවුන්කාරයාගෙන් පරිබාහිර කෙනෙක් නෙමෙයිනේ. ඉතින් මවුන්කාරයා සාතන්ව නොමවා හිටියා නම් ඒ ප්‍රශ්නේ නෑ. එතකොට මෙතන හිම එකක් නෙමෙයි. මෙතන ආයතන හය ක්‍රියාකාරීත්වයකට බලපවත්වන අධිපතිභාවය බලපවත්වන බලවේගයක්. ඒකයි මේකේ තියෙන වෙනස. එතකොට සයන්ස් දැන් මේක අපි වටහා ගන්නව ගති උත්තේ කෙසේද? ඒ කියන්නේ අපේ යම් කිසි විදිහකට යටපත් වෙලා තියෙනවනේ මේක භවංගයන්. දැන් ඔය ශල්ලේ වීම භවංගයන් අනු ක්‍රියාත්මක වීම මේ සියල්ලට ඒ විදිහට බාහිර බලපෑමක් එන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් ඒක කියනවා. දැන් හොඳම සාධකේ තමයි අර මාත තජ්ජිනී සූත්‍රයේ තියෙනවා මජ්ක්‍ධිමනිකායේ. ඒක දිනන කකුසන්ද බුදුරජාන් වහන්සේගේ කාලේ ඒ භික්ෂුන් වහන්සේලා ඒ කියන්නේ දැන් ඒ දීර්ඝායුෂ තියෙන බුද්ධ ශාසන වල බොහෝ රහතන් වහන්සේලා බිහි වෙනවා. එතකොට කකුසන්ද බුදුරජාන් වහන්සේගේ කාලේ බොහෝ රහතන් වහන්සේලා වැඩ හිටියා. දැන් මේ රහතන් වහන්සේලා පිරිනුවම් පානවා. එතකොට විඥානේ නිරුද්ධ වෙනවා. දැන් මාර්යා බලාගෙන ඉන්නවා විඥානේ චුත වෙලා වෙන තැනක පිළිසඳ ගන්නකම්. නමුත් විඥානේ නිරුද්ධ වෙනවා මෙච්ච දෙයක් හොයාගන්න බෑ. ඒක තමයි මාර්ය තිබිච්ච කුතුහලය. ඉතින් කල්පනා කළා මේගොල්ලන්ට මේ මොකද වෙන්නේ? ආයි උත්පත්තියක් නැහැ. ආයි උත්පත්තියක් පේන්නේ නැහනේ. මේගොල්ලන්ගේ විඥාන්ට මොකද වෙන්නේ? ඒ කියන්නේ දැන් මේගොල්ලන්ගේ මේ අසකන්නාසි දිවක මනස කියන්නේ මේ ආයතන 6න් එකකට වරි මේගොල්ලන්ගේ සිදුරක් හදාගන්න බැරිද මට කියලා ඒ උසහාය ගත්තා. කොහොමද ගත්ත උසහාය?
ඒ ප්‍රදේශයේ හිටිය මිනිස්සුන්ට වැහුණා. වැහිලා බනිනවා බනිනවා මේ මිනිස්සු භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතය අද්දි බනිනවා, නිකං ගම බිමන් අද්දි බනිනවා. මේ මේ විවල් වැඩනේ තුොත් දන්නේ නැහැ, මේ පවුල් කඩා කප්පල් කරගෙන මේ ජාතිය වඳ වෙනවා කිය කී මේ බනිනවා. බනිනවා මේ මහානදම් පුරනවා කියලා කරනවා, මේ රසාල් කරන්න පුළුවන් අපූර්ව අය මොකද්ද මේ කරන්න කිය කී මාරාවේසේ මිනිස්සු බනිනවා. බනින්නේ කාටද? අර රහතන් වහන්සේලාට. එක්කෝ රහත් මඟ පිළිපන්න අයට, එක්කෝ මාර්ගඵල ලබන්න උත්සාහවත් වෙන අයට. එතකොට කකුසඳ බුදුරජාණන් වහන්සේ වදාලා, මේ මහණෙනි මාරාවේශයක් වෙලා තියෙනවා, ඒ නිසා සියලු දිනා මෛත්‍රී චිත්තය වඩන්න කිව්ව දස දිසාවට. දැන් දස දිසාවට මෛත්‍රී චිත්තය වඩාගෙන ඉන්නවා මාර්ගයේ වැඩෙන භික්ෂුන් වහන්සේලා. දැන් රහතන් වහන්සේ කොහොමද මේ සිතින් ඉන්නේ? ඉන්නකොට දැන් උන්වහන්සේලාගේ හිත කෝපයටපත් වෙන්නේ අරගොල්ල බැන්න කියලා. එතකොට කෝපයටපත් උනේ ගිහි මිනිස්සු. ඒ කාල පරිච්ඡේදෙදී මැරෙන්නේ මැරෙන අය නිරූපන්න. සනස ඕකටම මම දැක්ක එකක් කියලා තියෙනවා මේ මාරපජ්ජිත සූත්‍රයේම තියෙනවා. මේක මුගලන් මහරතන් වහන්සේගෙන් අර සාමාන්‍යයෙන් මේ සක්මන් කරනකොට ලොකු බඩේ කැක්කුමක් ඇවිල්ලා කරගන්න බැරුව ගිහිල්ලා බැලුවයි කියලා, මොකද්ද මම කවුද කියන කතාව. දැන් සමහර අයත් මේක ලොකු ප්‍රශ්නයක් කියලා තියෙනවා, මේ මුගලන් මහරතන් වහන්සේ කොහොමද මේ මාරය හැටියට හිටියේ කියලා, දුසි මාරය හැටියට. ඒක ඒක ඒ කොහොමද ඒක ගලපගන්නේ සවනස? මේ කියන කර්මයන් සම්බන්ධව කොහොමද ඒක වැටෙන්නේ? ඒක තියෙන්නේ මේ සුන්සුමාරගිරි බෙහෙත් කලාවනේ මට මතක හැටියට. මේ මුගලන් මහරහතන් වහන්සේ වැඩ ඉන්න දවසේ මුගලන් මහරහතන් වහන්සේ ශරීරයේට මාරය පිවිසිලා තියෙනවා. ඉතින් උන්වහන්සේ එකපාරටම දන්නේ නැහැ මේ කෙනෙක් ඇඟට රිංගුවා කියලා. උන්වහන්සේ කල්පනා කළා මේ මෑ වැළඳපු දවසක් වගේ බඩේ ගලක් වැටුණා වගේ මේ මහා කැක්කුමක් එක්ක වේදනාවක් තියෙනවා, මොකද්ද මේ කියලා. උන්වහන්සේ සක්මන් කරන එක නවත්තලා උන්වහන්සේ වාඩි වෙලා නුවණින් මෙනෙහි කළා. බැලුවම කොසේ ඇතුලේ පුද්ගලෙක් ඉන්නේ. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ දැක්ක මේ වෙන කවුරුවත් නෙමෙයි, මේ ඉන්නේ මාරයා කියලා. දැකලා කතා කළා. කතා කළා කිව්වා මාරය මේ නුඹට පිළිකුල් නැද්ද මේ ශරීරයේ මේ වගේ අසර රින්ගගෙන ඉන්න කියලා. එහෙම කියනකොට මාර්යා කල්පනා කළා මේ 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 භික්ෂුව ඇත්ත වශයෙන්ම කියනවද දන්නෙත් නැහැ, සැක කළා කියනවද දන්නෙත් නැහැ කියලා. ආ මෙහෙම මාර්යෙක් කියලා ඉන්නවා කියලා. ඔව්. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ ආයෙත් කිව්වා. මොකද මාර්යෙ වෙල හිතපු විදිය තියෙනවා. ඒ මොකද කියනවා මේ තථාගතයන් මොකද මුගලන් මහරහතන් වහන්සේ ප්‍රකාශයක් කරනවා. මාර්යෙ තථාගතයන්ව වෙහෙසටපත් කරවන්න එපා. තථාගත ශ්‍රාවකයන්ව වෙහෙසටපත් කරවන්න එපා කියනවා. ඉතින් මේ කල්පනා කරනවා මේ මුන්නාසේගේ ශාස්ත්‍රුන් වහන්සේටවත් මාව එකපාට අඳුන ගන්න අමාරුයි. එකපාට කොහොමද මේ අඳුනගත්තේ? මේක මේ සැක කළා කියන නිකන් අනුමානින් කියන කතාවක්ද කියලා. එතකොට ආයම මුගලන් මහරහතන් වහන්සේ වදාරනවා මාරේ මම මේ අනුමානින් කියන කතාවක් නෙමෙයි කියනවා. අර සිතිවිල්ල දැකලා මාරා හිතන විදිහ දැකලා මම ප්‍රත්‍යක්ෂයෙන්ම නුඹ මගේ කුසට රිංගවක බව දැනගෙනයි මේ කියන්නේ. තථාගතයන් වහන්සේටපත් කරන්නත් එපා, තථාගත ශ්‍රාවකයෙක් වහන්සේටපත් කරන්නත් එපා කියනවා. එතකොට තමයි ඉතින් එයින් අයින් වෙලා දොර කවුළු ළඟ ගිහලා හිටගන්නේ. එතකොට කියනවා මාරය නුඹ මගේ සහෝදරී වෙන කාළී කියන පුත්‍රයා මේ සහෝදරියගේ පුත්‍රයා කියන නුඹ ඥාතිකමෙන් මට බෑන වෙනවා කියනවා. ඒ කියන්නේ එතකොට කියනවා මම දුසී කියලා මාරය වෙලා හිටියගෙන කකුසඳ බුදුරජාණන් වහන්සේ කාලේ. දැන් බලන්න මහත්තයා මේ සසරේ තියෙන භයානකකම මුගලන් මහරහතන් වහන්සේ පළමුවෙන්ම විවරණ ලැබුවේ අග්‍ර ශ්‍රාවක බවට පදුමුත්තර කියන බුදුරජාණන් වහන්සේගේ කාලේ. ඒ කිව්වේ ඒක අසංකීය කල්පලක්ෂයකට කලින්. එතකොට මේ මහා භද්‍ර කල්පයේ පහළ වෙච්ච කකුසඳ බුදුරජාණන් වහන්සේගේ යුගයේදී අපි මුගලන් මහරහතන් වහන්සේ ඉඳලා තියෙන්නේ මාර තනතුරේ. එතකොට සවනස ඔය මාර තනතුර ඔය හරි ලස්සන මේ විග්‍රහය සවනස දැන් කරගෙන යන ආකාරය මම පොඩ්ඩක් බාධා කරේ සවනස. මෙතන ලොකු සවනස මේ මෙතන දැන් මේ මාරය කියන කෙනාට ජීවිතයක් තියෙනවද, කාලයක් තියෙනවද? ඒක මම පොඩ්ඩක් අහන්න මම බැලුවේ. මොකද අපේ දැන් බලන්න මේ කාලේ නෑ අර විස්තරي තියෙනවා ඒක. ඒ සූත්‍රෙම තියෙනවා. ඒකෙන් දැන් මේ මාර ඒක ඨානාන්තරයක් තනතුරක්. කර්මාණු රූපව ලැබෙන තනතුරක්. එතකොට ඒ දැන් ඒ තනතුර ලැබෙලා තිබුණේ කාටද? දුසී කියන මාරයාට. දුසී කියන මාරයාගේ සහෝදරි තමයි කාළි. කාළිගේ පුත්‍රයා තමයි ඔය දැන් ඉන්න මාරයා. එතකොට එහෙම තමයි තියෙන්නේ. ඒකට ජීවිතයක් තියෙනවා. එතන ඔව් දැන් මේගොල්ලන්ගේ ලයිෆ් ස්පෑන් එකේ தત્ත්වය, ඒ කියන්නේ ජීවිත කාල පරිච්ඡේදයේදී මොකද්ද වෙන්නේ කියන එක. දැන් ඔන්න ඒ මාරයා ඒ කාලේ කරපු දේවල් තමයි කියන්නේ. ඒ කියන්නේ දුසී මාරය වෙලා මම හිටියා.
එතකොට කකුසන්ධ බුදුරජාන් වහන්සේ කාලේ විදුර කියලා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක් හිටියා ප්‍රඥාවෙන් අගතැම්පත් සංජීව කියලා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක් හිටියා නිරන්තරයෙන්ම නිරෝධ සමාපත්තියේ සමවැදී ඉන්න ඉතින් උන්වහන්සේලාගේ ඉතින් විස්තරේ කියලා එතකොට මාර්යාට ඕන වුණා මේ උන්වහන්සේලාගේ සිදුර හදන්න ඒක සිදුර හදන්න තමයි ජනයාව කෝප ගැසෙව්වේ ජනයා කෝප ගැසීමට ජනයා කෝප වුණා ජනයා කෝප වෙලා පව පුරෝගන සතර අපාය උපන්න භික්ෂුන් වහන්සේලට හානියක් වුණේ නැහැ. ඇයි? භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රෘත්වයේ තියෙනවා. ශාස්ත්‍රෘත්වයෙන් මනාකොට අනුශාසනා කළා. දැන් ඊට පස්සේ මාර්යා කල්පනා කළා දහරි දැන් මේගොල්ලන්ගේ කීට් නිකස් වන්න බෑ. මේගොල්ලන්ගේ කෝපයෙන් අවසවන්න බෑ. එහෙනම් එක දෙයක් කරන්න ඕන. මේගොල්ලන්ව ලාභ සත්කාරයේ මුලා කරෝලා ලාභ සත්කාර කීර්ති ප්‍රසස්සාවේ ගිජු කරන්න ඕනේ. එතකොට මේගොල්ලන්ගේ සිදුරු මට අල්ලගන්න පුළුවන් කියලා හිතුවා. ඊට පස්සේ දැන් මිනිස්සු දැන් මෛත්‍රී වඩ아가න යනකොට මිනිස්සු මොකද කළේ? දැන් භික්ෂුන් වහන්සේලා මෛත්‍රී භාවනාව කරගෙන යනවා. දැන් බලන්න මේක හරි ලස්සන මේක මනෝවිද්‍යාත්මක පැත්තකුත් තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ. ඒ මොකද්ද මනෝවිද්‍යාත්මක පැත්ත? දැන් අපි දන්නවා මෛත්‍රී භාවනාවේ අනුසස් තමයි මිනිස්සුන්ට ප්‍රිය වෙනවා. අමනුස්සින්ට ප්‍රිය වෙනවා. දැන් භික්ෂුන් වහන්සේලා නොඹ කියන්න පුළුවන්. දැන් අපි මෛත්‍රී භාවනාව කළා මෛත්‍රී භාවනාවේ අනුසස් වලින් තමයි මේ මිනිස්සු සලකන්න ගන්න කියලා. දැන් මාරාවේසෙන් තමයි මිනිස්සු ඔක්කොම ආපහු සලකන්න පටන් ගත්තා. ආ සොයනන්සලාවත් එතන වැරද්දුවා. ඔව්. ඒ කියන්නේ මෙතන අනුසස් දැන් ඉස්සෙල්ලා බැන්න. එතනින් මේක උනා නේ මම කියන්නේ ස්වාමීන් වහන්සේලා වරද්දවන්න තමයි මේක කරේ. වරද්දවන්න කරේ. දැන් වරද්දවන්න කළේ. මේ ආකාරයෙන්ම අනිත් පැත්තට යනවා. අනිත් පැත්තට කරා. අනිත් පැත්තට ඒක මෛත්‍රී භාවනාවෙන් වෙච්ච දෙයක් නේ. නෑ. ඒක මාර්ගික දැනගත්ත ඒක මාර්ගික. ඔව්. ඊට පස්සේ මොකද උනේ? මාර්යා සම්පූර්ණයෙන්ම එක එක කද වැදගෙන ගෙනිනවා සාදු කියලා මිනිස්සු පෙරලෙනවා සංඥාගේ ගුණ කිකේ වදිනවා කවි කියනවා දැන් විශාල මේ ඇවිසිල මිනිස්සු මේ සද්දාවේ බුදුරජාණන් කකුසන්ධ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඌකත් මාර්යාගේ ගැටියක් කිව්වා දැන් හොදවට අසුභී වඩන්න කිව්වා අනිත්‍ය සංඥා වඩන්න කිව්වා සියලු ලෝකයේ නොයල්ම දුරු කරගන්න කිව්වා සියලු පංච උපාදාන ස්කන්ධේ එකලොස් ආකාරයෙන් අනිත්‍ය වශයෙන් වඩන්න ඔය එකක්වත් ගන්නපා කිව්වා. ඒකෙනුත් බේරගත්තා. එතකොට ඒක සොයනන්සේ දැන් ඒක අද කාලටත් බොහොම වටිනවා. දැන් උතන අර සොයනන්සේ ලොකු සොයනන්සේ කිව්වා විදුර කියන මහරහතන් වහන්සේත් මේ පැත්තේ සංජීව මහරහතන් වහන්සේත් ඉන්නවා. ඉස්සල්ලාම කිව්වේ ලාභ උපස්ථාන ඊට ඉස්සල්ලා කිව්වේ පුලුවන් තරම් අකුල් හෙලන්න ගැරහන්න කියලා. ඒ ගැරහීමත් එක්කම දැන් මෙතනදී එතන සැලුනානම් මෙතන ප්‍රශ්නයක් වෙනවා. දැන් සිදුර හැදෙනවා. මෙතනදී ඊට පස්සේ මෛත්‍රී භාවනාව දෙආකාරයටම වඩන්නකෝ දස දිසාවටම වඩන්නත් කිව්වා. අප්‍රමාණ සමහග්ගත විදියට. එතකොට සොයනන්සේ එතනින් ඒක සිදුර වඩා ගන්න බැරි මොකද ඒක ආරක්ෂක භාවනාවක් හැටියට අදත් අපි කියනවා මෛත්‍රී භාවනාව ආරක්ෂක භාවනාවක් කියලා. ඒකම සොයනන්සේ මන්තක උදන තියෙනවා මේ තවත් උපහරණයක් තියෙනවා මෙතන මේ සංඥා වේදහිත නිරෝධ සමාපත්තිය ඉන්නකොට මේ සංජීව මහා රහතන් වහන්සේ මිය ගියායි කියලා මිනිසුන්ට කියලා කියනවා කියලා ගිනි තියන්නේ කියලා එහෙමත් එකක් කියලා නේද? නෑ ඒක වෙන්නේ මේ සංජීව කියන නම ආපු හැටි තියෙන්නේ. ඒ කියන්නේ ඒ රහතන් වහන්සේ නිරෝධ සමාපත්තියේ හැමතිස්සෙම සමවැදීම තියෙන්නේ. දැන් නිරෝධ සමාපත්තියේ සමවැදුණට පස්සේ ඒ සමවැදිච්ච කෙනාගේ මේ මැරිච්ච කෙනාගේ අතර වෙන තියෙන බොහොම පොඩි වෙනසයි. මොකද්ද මැරිච්ච කෙනාගේ මේ මේ මෙව්ව මොනවද කියන්නේ නාඩි වැඩ කරන්නේ නැහැ. එතකොට නිරෝධ සමාපත්තියේ සමවැදුණු රහතන් වහන්සේගෙත් නාඩි වැඩ කරන්නේ නැහැ. මැරිච්ච කෙනාගේ ආස්වාස ප්‍රසවාස නිරුද්ධයි. නිරෝධ සමාපත්තියේ සමවැදුණු උත්තමයාගේ ආස්වාස ප්‍රසවාසත් නිරුද්ධයි. එතකොට හැබැයි මැරිච්ච කෙනාගේ ඉඳුරම් බිඳිලා නිරෝධ සමාපත්තියේ සමවැදුණු උත්තමයාගේ ඉඳුරම් බිඳිලා නැහැ. එතකොට මේ කාරණේදී මිනිස්සුන්ට හොයාගන්න බෑ මේක. දැන් උන්වහන්සේ වැඩි ඉඳිදී මිනිස්සු දර කඩන්ඩා මිනිස්සු දැක්ක හප්පේ මේ ස්වාමීන් වහන්සේ නමක් අපවත් වෙලා වාඩි වෙන ඉරියව්වෙම භාවනායෙම කියලා මිනිස්සු හිතලා මිනිස්සු ඒත් මාර්යාගේම නෑ ඒක නිකම්ම මේ නම හැදිච්ච විදිය තමයි ඒ කියන්නේ. මිනිස්සු රැවටිලා මිනිස්සු වැහෙන කම්ම දර ගොඩ ගහලා ගිනි තියලා ගියා. දැන් උන්වහන්සේ අදිෂ්ඨාන කළානේ නිරෝධ සම්පත්තියට සම්මාදින්නේ. ඉතින් උන්වහන්සේගේ අදිෂ්ඨාන කාලය ඉවර වෙද්දී අර ගිනිත් ඔක්කොම ඇවිලිලා නිවිලා ගිහිල්ලා අලුතිය තියෙන්නේ. සිවුර පිච්චිලත් නැහැ. එතකොට නිසීදනේ වාඩි වෙච්ච මේ ආසනේ පිච්චිලත් නැහැ. ඉතින් උන්වහන්සේ සිවුර ගසලා නිසීදනේ අතට අරගෙන වඩින්දි මිනිස්සු බැලුවා මේ මොකක්ද අපේ මේ උනේ මේ අපි ගිනි තියලා ආදාහනය කරපු උන්වහන්සේ දැන් මේ වඩින්නේ කියලා. එතකොට මේ පණ ඇවිල්ලා නොවැය කියලා කකිව්වා. ඒකට තමයි සංජීවකේ නම හැදුනේ. ජීවත් වන්නේ මනවින් ජීවත් වන්නේ කියන අර්ථෙන් සංජීවය කියනු ලැබේ. සරස ඕක බලනකොට අනිත් පැත්තෙන් ගත්තත් හිතනවනේ දැන් අර
ජේසුස්තුමාගේ කතාවත් ගත්තොත් එතන කුරුසියේ ඒකෙන් නැගිටීමත් සමහර අයගේ ප්‍රකාශයක් තියෙනවා කියලා සංඥා වේදිත නිරෝධ සමාපත්තියට වැටෙන්නේ නැති කියන කතාව. නෑ ඒක සංඥා වේදිත නිරෝධයක් නෙවෙයි. බුදුදර්ම එතනදී අදහස් කරන්නේ සාමාන්‍ය අදහස් කරන්නේ තුමා ඉන්දියාව හිටියා කියලා නේද? ඉන්දියාව කියලා. ඒක උඩ තමයි මම කියුවේ. කළ බුදුදහම බලාගෙන සමහර විට ඒ කාලේ තවුසංගේ දැන් ඔය කියන හැටියට නම් ඉඳලා තියෙන ඔය කාශ්මීර් ප්‍රදේශයේ ඒ කාලේ තවුසංගේ මොනවා හරි භාවනා යෝග ක්‍රමයක් ඉගෙනගෙන ඊට පස්සේ ආයි ඉන්දියාවට ඇවිල්ලා තිනවා කියලා නේ කියන්නේ. කියන්නේ. ඒකේ තමයි සමහර අය කියන මේ සංඥා වේදී සමාපත්තියකට රහත් තලයක හිටියද කියන. නෑ නෑ නෑ. එහෙම වෙන්න විදියක් නෑ. මොකද ඒ කාලය තුල විඳපු දුකත් එක්කත් කියලා තියෙන කියුවන් එක්කත් එහෙම මට්ටමක සිත දියුණු කරපු කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ ඉවසීම මෛත්‍රිය තිබුණ බව පේනවා. නමුත් දැන් මේක එහෙම නෙමෙයි. මේ නිකලිස්. මේ රහතන් වහන්සේ නමක්. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ. ඊට පස්සේ මොකද දැන් බැලුවා දැන් මාර්යා දුසී මාර්යා බැලුවා දැන් මිනිස්සුන්ලා බණ්ණවල හරියන්නේ නැහැ. දැන් ලාභ සත්කාර දුන්න ඒකට හරියන්නේ නැහැ. දැන් ඇයි සිදුරක් පේන්නේ නැහැ. අනේ ඊට පස්සේ මාර්යා කල්පනා කළා මේ ගන්න එකක්වත් හරියන්නේ නැහැ නෝ. කියලා එක දවසක් මොකද කළේ කකුසඳ බුදුරජාණන් වහන්සේ වඩිද්දි පිටිපස්සෙන් වඩිනවා විදුර මහරහතන් වහන්සේ ළමයෙකුට ආවේශ වෙලා ගලක් ගැහුවා. කනට වැදුනේ. කන අස්සෙන් ගල ගියා හිල් කරගෙන. ලේ වැක්කිරීගෙන එනවා කකුසඳ බුදුරජාණන් වහන්සේගේ පස්සෙන්. කකුසඳ බුදුරජාණන් වහන්සේ හැරිලා බැලුවා. ආපස්සට හැරිලා බලනකොට මාර්යාව පෙවුණා. මාර්යය නුඹ තමන්ගේ සීමාව ඉක්මවා ගියා නේද කියලා ඇහුවා. එයාට සීමාවක් තියෙනවා. සීමාව ඉක්මවා ගියා නේද කියලා ඇහුවා. අනකට මෙතනින් චුත වුණා. එතනින් චුත වුණා. ඒ මාර් තනතුරෙන් චුත වෙලා නිරේ උපන්නා. එහෙම තමයි මේක උනේ. ඔව්. එතකොට බලන්න එතකොට මේ මාර්යාගේ තනතුර අධිපතිභාවයේ තියෙන්නේ කර්මානුරූපව. කර්මයේ පදනම් කරගෙන කර්මයේ ඥාතියා කරගෙන කර්මයේ පිළිසරණ කරගෙන කර්මයේ උත්පත්ති ස්ථානය කරගෙන ඒ තියෙන්නේ. ඒත් එතන තියෙනවා යම් කිසි එතනින් එහාට යන්න බෑ. ඒ කියන්නේ අර යාට තියෙන සීමාවක් තියෙනවා. සීමාව සීමාවක් තියෙනවා. ඊට පස්සේ එතන චුතුණා. චුතුණේ අවිච මහ නරකයට දේවදත්ත සූත්‍රයේ විස්තර කරන අවිච මහ නරකයට ගියා. දැන් බලන්න මේ පිරුන්දම් පුරුප උත්තමයා බලන්න නරක තැනකට පත්වීමෙන් වෙච්චදී ඒකෙන් දැන් පෙරුන්දම් පිරුවත් චතුරාර්ය සත්‍ය අවබෝධ නොකරපු කෙනාගේ මේ ගුණධර්මයන්ගේ ස්වභාවය පරිසරය අනුව වෙනස් වෙන සුළුයි කියන එක නෙමෙයි පේන්නේ. පරිසර අනුව වෙනස් වෙනවා. ඒකෙන් දැන් බලන්න දැන් දුටුගැමුණු මහරජුරුවොත් ඒකාසංඛ්‍යයේ කල්පලක්ෂයේ පෙරුම් පිරු උත්තමයා. එතකොට උන්වහන්සේ කලින් ආත්මේ දැන් රහතන් වහන්සේලාගේ මැද්ද හිටපු සාමණේර නමක්. එතකොට සිතුල්පව්වේ චෛත්‍ය තනියම හදනවා. දැන් වයසයි සාමණේර නමට බලාපොරොත්තු තිබුණේ තුසිත දිව්‍ය ලෝකේ ඉපදිලා මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්නයි. හිතේ තිබිච්ච බලාපොරොත්තු. එතකොට විහාර මාදේවි පුතෙක් නැති දුකින් ඇවිල්ලා සංඝයාට කිව්වන් පස්සේ සංඝ ප්‍රධාන භික්ෂුනාසිකව ඔන්න ඉන්නවා. දැන් ඔන්න ලෙඩ වෙලා අවසාන අවස්ථාවේ ඉන්න භික්ෂුවක් ඉන්නවා. බොහොම හොඳට පිළිවෙත් පුරාපු මේ බෙහෙර විහාර හදපු බොහොම ආසාවෙන් ගුණ දරන පුරුපු සාමණේර නමක් ඉන්නවා. පොඩි නමක් නෙමෙයි මේ සාමණේර උපසම්පදාන වී හිටිය බෙහෙර විහාර හදන්න ඕන නිසා. නැත්නම් සාමණේරිකම කෙනෙක් හිතන්නේ පොඩි නමක්. පොඩි නමක් කියලා නේද? නෑ නෑ. සාමේ උපසම්පදාන වී හිටිය. උපසම්පදාන වී හිටිය. ඒ සීල ගෞරවයෙන් නිසා. දස සීල. ඔව් දස සීල. සාමණේර දස සීල් ආරක්ෂා කරගෙන බෙහෙර විහාර හැදුවා. බෙහෙර විහාර හැදුවා. ඉතින් එහෙම හැදුවේ තුසිතේ ඉපදිලා මේ වගේ ඉතින් මනුස්ස ලෝකෙට ඉන්න කැමැත්තක් තිබුණේ නෑ. ඊට පස්සේ විහාර මහදේවී නැවත නැවතු අනේ ස්වාමීන් වහන්සේ මේ මගේ කුසී උපදින්න ඔබ වහන්සේ මේ බුද්ධ ශාසනය දිනු කිරීමට මේ දෙමළුත් එක්ක යුද්ධ කරන්න කතාවක් නැහැ. බුද්ධ ශාසනය දිනු කරන්න කියලා ඉල්ලා හිටියේ. පුතෙක් ඉල්ලා හිටියේ. ඉතින් ඊට පස්සේ ඒ සාමණේරයන් වහන්සේට පුළුවන් වුණා නෑ ඒ වෙලේ කිව්වා මං කැමති නෑ මනුස්ස ලෝකෙ උපදින්න එන්න. මං කැමති නෑ මනුස්ස ලෝකෙ උපදින්න මම කැමති තුසිත ලෝකෙ ඉඳලා මේ මෛත්‍රී බුදුජන් වහන්සේ බැහැ දකින අවස්ථාවේ මිනිස් ලෝකෙට එන්නයි කියලා. ඉතින් එතකොට ඒත් අර ඉල්ලීම සලකලා තමන්ගේ චිත්ත ස්වභාවය තුසිත ලෝකේ පිහිටවන්න පුළුවන්කම තිබිච්ච එක මව කුසක පිහිටවන තරම් එතකොට වේගවත් බලසම්පන්න පුණ්‍ය ධාරාවක් එක්ක සම්බන්ධ සිතක්. එබඳු වූ කුමාරයා රජ්ජුරුවෝ පවා ඒ කාල පරිච්ඡේදී ඒ කියන්නේ කුරා කූඹියෙකුට හිංසා කරන්න කැමති නැති කෙනෙකුටත් යුද්ධයකට මැදිහත් වෙන්න වුණා. එතකොට මේකේ තේරුම මොකද්ද? මේ සංසාරයේ තියෙන ස්වභාවයයි. සංසාරී ස්වභාවය මත දැන් අපි ගත්ත සෝතාපන්න වෙච්ච කෙනෙකුට නම් මොන හේතු නිසාවක් යුද්ධයකට මැදිහත් වෙන්නේ නැහෙනි. දැන් සෝතාපන්න නොවී හිටියා. මාර්ග මොකද සෝතාපන්න වෙන්නේ? මෛත්‍රී බුද්ධ ශාසනේ.
එතකොට මෛත්‍රී බුද්ධ ශාසනය තමයි අගතනතුරු ලබන්නේ. අගතනතුරු ලැබීම පිණිස අසංකේය කල්පලක්ෂයක් පෙරම් පුරලා ඉන්නේ. පාරමිතා ධර්මයන් සම්පූර්ණයි. දැන් ආයේ මනුෂ්‍ය ලෝකෙට උන්වහන්සේ පහළ වෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලෙටයි. නමුත් බලන්න අර පරිසරයට මොන දීපු ආකාරය. ඒ තනතුරට එනකොට රටේ ප්‍රශ්නයක්. රටේ ප්‍රශ්නේ නොතිබෙන්න තනිකර වෙහෙර විහාර හදාගෙන රජෙක් වගේ ගෙනිනවා ඉස්සරහට. සනස අපි කෙටි විරාමයකට ගිහිල්ලා ආයෙත් එකතු වෙන සනස අර අර මානව සම්බන්ධව තියෙන තවත් ප්‍රශ්න කීපයක් තියෙනවා සනසගෙන් අහන්න සලක සනස. නෑ අවසර ලොක සනස අපි ප්‍රධාන පාලක මැදිරියට එකතු වෙලා ඉන්පසු නැතත් අපි ධර්ම කතාවත් සමග එකතු වෙමු. නමෝ බුද්ධාය සතහම් කතිකාව අවසන් ලබසනස දැන් අපි කතා කරගෙන මායя සම්බන්ධව දැන් මෙතන මායයත් එක්කම දැන් මෙතන මට ලොකු සයන්ස් කිව්වා වගේ දැන් මට තේරුම් ගියා මේක ඉන්ද්‍රියන් සම්බන්ධව තියෙන ප්‍රශ්නයක් හැටියට තමයි මේ මේ හැම සම්බන්ධව යම් ගුණවත් සීලවන්ත කෙනෙක් සිටිනවා නම් ඔහුට යම් කිසි හානියක් කරන්න අවශ්‍ය නම් මේ කියන්නේ එතනින් සමාධියට යන්න හෝ යම් කිසි කැපවීමක් විරිය වඩන ඒ පැත්තේ විදර්ශනා පැත්තෙන් යන කෙනෙකුට හෝ මේ බාධක හැටියට පමුණවන්න පුළුවන් කියන එක මට ඒක හේතු ගියා සවනසේ. එතකොට මෙතන වෙන එකක් තමයි අපි පංච නීවරණයන් ගත්තොත් මෙතන මුගලන් මහරහතන් වහන්සේට ඔය ප්‍රශ්නේ තිබ්බයි කියනවා භාවනා කරන සැරේට මේ මේ නිදිමත එනවා කියලා. දැන් මේ මේ මෙවැනි පංච නීවරණයන් හැටියට අපි මේ මාය විසින් මෙහෙවන එකක්ද නැත්නම් ඒ කොයි ආකාරයකටද ඒක සාමාන්‍ය අපි තිබෙන එකක්ද? දැන් පංච නීවරණ ඊළඟට දස සංයෝජන සප්ත අනුසය මේ ඊළඟට ඕඝ මේ ඕනම දෙයක් ඒ පටිච්ච සමුප්පාද ක්‍රියා ක්‍රියාකාර පටිච්ච සමුප්පාදයට මුළු කාලයක් තිස්සේ ඊට අනුකූල වැඩ පිළිලුක යෙදිලා අකුසල මූලයන් බලවත් වෙලා ඒ තුලින් මේ පැවැත්මට සකස් වෙලා තියෙන දේවල් ඒ කියන්නේ පංච නිවරණ සංයෝජන මේ ඔක්කොම පැවැත්මට මිසක් නැවැත්මට සකස් වෙච්ච දේවල් නෙමෙයි. සසර පැවැත්මට සකස් වෙච්ච දේවල්. එතකොට මේ සසර පැවැත්මට සකස් වෙච්ච දේවල් තිබෙන තාක් අසකන පටිච්චසමුප්පාදී ක්‍රියාකාරීත්වයේ දිගටම තියෙනවා. ඒ කියන්නේ සම්යෝජන ඕග ඔක්කොම තියෙනවා. පටිච්චසමුප්පාදී ක්‍රියාකාරීත්වයේ තියෙනකන් ওই කෙලෙස් තියෙනවා. එතකොට කෙලෙසුයි පටිච්චසමුප්පාදී අතර සම්බන්ධතාවය වෙන් කරන්න බෑ. ඒ වෙන් කරන්න බැරි සම්බන්ධතාවයකින් පවත්නවා. මායයා කියලා කියන්නේ ඊට පරිබාහිර කෙනෙක්. ඒ කිනාට ස්පර්ශ කරන්න පුළුවන් මේ කෙලෙස්. ඒක තමයි වෙන්නේ. ඒ කියන්නේ ඔහුට ඒක ඒකේ අධිපතිභාවයක් තියෙනවා. ඔහුට ඒකේ ආයතන හය අධිපතිභාවයක් තියෙන නිසා මොකද ආයතන හය ඔස්සේමනේ ස්පර්ශයක් පිළාමනේ ඔක්කොම වෙන්නේ. අපි තින්නන් සංගති පස්සෝ කියනන් පස්ස ස්පර්ශයක් පිළාමනේ. ඒතොර මාය බලවේගයේ ස්පර්ශ වෙනවා. දැන් අපි ගත්තොත් කෙනෙක් සමති විදර්ශනා ක්‍රමයෙන් ඉන්නකොට යථාභූත ඥානයක් આવොත් යථාභූත ඥානෙ එන්නේ ස්පර්ශය හරහානේ. අන්න ඕකත් තිබ්බසෝ නැහැ. මම දැක්කා මෙතන කියලා තියෙනවා අර මේ කට්ටියට කියනකොට අර ලාභ සත්කාර ලැබෙනකොට යථාභූත ඥානය වඩන්නේ කියන කිලක් තියෙනවායි කියලා. ඒක කොහොමද? නෑ නෑ ඒ යථාභූත ඥානය මං කියේක ලාභ සත්කාර ලැබෙනකොට යථාභූත ඥානය කියලා කිව්වෙ එතනදී අනිත්‍ය ස්වභාවය. එතන අනිත්‍ය ස්වභාවය වඩන්නේ. ඔව් අනිත්‍ය ස්වභාවය තේරුම් ගන්න එකයි කියන්නේ. දැන් එතකොට මාර බලවේගයේ උත්සාහ ගත්තේ අර කලින් මිනිස්සුන් ලවා ගරහවලා නිද්දාපාස කරවලා බලාපොරොත්තුනේ ද්වේෂයට පත් කරවන්න. ඒක බැරි වුණා. ඒකත් අර පංච නීවරණයන් වල තියෙන එක. ඔව් දැන් තියෙනවනේ. තියෙනවා. ඊට පස්සේ මොකද ඊට පස්සේ බැලුවා මේ ඒකට ඇලිවනේ පත් කරවන්න. ඒකත් එතකොට ඉතින් මේ මාර්සේනාවනේ කාමච්ඡන්දයක් වගේ එන කාමච්ඡන්දේ හට ගන්න. ඒක නේ දැන් ඔය මේක තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි මුන්නහසිකේ ප්‍රඥාව නම් හිතා ගන්න බැරි විශ්මිත ප්‍රඥාවක්. මුන්නහසි බුද්ධත්වයට පත් වෙන්න ඉස්සෙල්ලම මාර්සේනාව හඳුනගෙන හිටියා. දැන් සේනාව කියන්නේ මොකක්ද? සේනාව කියන්නේ ඒක තියෙන මාර්යාටම කියනවා කාමාතේ පඨමා සේනා ඔබේ පළමුවෙනි සේනාව පංචකාමයයි කියනවා. රූප ප්‍රියමනාප රූප ප්‍රියමනාප ශබ්ද ප්‍රියමනාප ගන්ධ ප්‍රියමනාප රස ප්‍රියමනාප පහස මෙන්න මේ පංචකාමයට තමයි සමස්ත ලෝකයාම දෙදීගෙන යන්නේ. කාමයේ එනකොටම කාමයේ තුලින් හටගන්න හැම ප්‍රශ්නයක්ම හටගන්නවා. කියන්නේ කාමයට යුද්ධ ඊළඟට නොඑක් සංගීත සම්දර්ශන කැම්බීම් කාමයේ සෙක්ස් මේ ඔක්කොම හටගන්නේ පංචකාමෙත් එක්කයි.
එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේක තමයි කියන්නේ ඔබේ පළවෙනි සීනාව. එතකොට දැන් මේ පළවෙනි සීනාව කෙනෙක් අතාරිනවා පැවිදි වෙනකටම. පැවිදි වෙනකට පළවෙනි සීනාව අතහැරලා පැවිද්දටපත් වෙනවා. ඊට පස්සේ දෙවෙනි සීනාවෙන් පාර ගහනවා. ဒုတိය අරති උච්චති. අරති. අරතිය කියන්නේ මොකද්ද? කුසලයේ හිත ගන්න බෑ. එපා වෙනවා. එක සමති වඩා ගන්න බෑ, එක විදර්ශනා වඩා ගන්න බෑ, එක ධර්මීය මානසිකාරි කරන්න බෑ, එක ධර්මීය පාඩම් කර ගන්න බෑ, එක ධර්මීය කියව ගන්න බෑ. ඔන්න එතකොට අර්ථිය එපා වෙනවා. ඒ අර්ථියද අර ආතන මුගල මහතර සමාසයෙන් තිබ්බයි කියන්නේ. නෑ, උන්වහන්සේ අර්ථය නෙමෙයි තිබුණේ. උන්වහන්සේ තිබුණේ තීන මිද්දේ. තීන මිද්දේ. ඔව්. ඒ උන්වහන්සේ එද්දි සෝවන් වෙලා. ආ, එතකොට තීන මිද්දේ තිබුණේ. එතකොට මේ අර්ථිය ආපු ගමන් ආයිත් මාර්යා යව කාමිට දාන්නේ. ආ, එතකොට අර සිවුරු ඇරිනවා. සිවුරු ඇරිපුවම ආයි කාමේ. යා එන්න ධ්‍යාන යන්න දෙන්නේ නැහැ ලේසියෙන් කාමේ. දැන් අපි කොහොම අරතියත් මඩගෙන යනවා? අරතිය මඩගන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? විරියෙන්මයි. අරතිය මඩගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සසර ස්වභාවය මෙනෙහි කර කර සතර අපායේ බිය මෙනෙහි කර කරමයි. සතර අපායේ එතන ගන්න අපේ බුදු ගුණ නෑ, භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ දේශනාව ගන්න. බුද්ධ දේශනාව තුල තියෙනවනේ සත්‍ය මාර්ගඵල ලැබු නිසා නිරී ඉපදින දුක් විඳින හැටි, මේ ප්‍රේත ලෝකවල දුක් විඳින හැටි, සතර අපායේ වැටි වැටි යන හැටි. ඒකෙන් දැන් මේ ආත්මය අපි පංචානන්තරී කර්මෙන් වෙන් වෙලා ඉන්නවා. නමුත් ඊළඟ ආත්මේ පරිසරය අනුව මොනවා කරේද කවුද දන්නේ? මේ ලෝභය, ද්වේෂය, මෝහය තියෙනවනේ අකුසල මුල් හැටියට. ඉතින් අනතුරු තියෙනවනේ. ඉතින් මේ වගේ අනතුරු මෙනෙහි කර කර තමයි අර්ථය මඩින්නේ. අර්ථානුස්සතිය නෑ, බුද්ධානුස්සතියත් ඒක කොටසක්. ධම්මානුස්සතියත් කොටසක්. සංඝානුස්සතියත් කොටසක්. සතිපට්ඨානෙත් කොටසක්. මෛත්‍රියත් කොටසක්. මුදිතාවත් කොටසක් තියෙන අර්ථය මඩින්න හොඳම එක කියන මුදිතාව. මුදිතා භාවනාව කියලා කියන්නේ රාතන් වාසීලාගේ නැත්නම් ශ්‍රාවකෝ ලැබූ දේවල් මෙනෙහි කිරීම. උන්වහන්සේලා සීලවන්ත වෙලා හිටපුවා, සමාධිය වඩපුවා, මාර්ග ප්‍රඥා වඩපුවා, මේවා මෙනෙහි කිරීම. උන්වහන්සේලාගේ නිවන් අවබෝධය ගැන ඒවා මෙනෙහි කර කර අනිත්‍යයි කිය අනිත්‍යත් මේවෙන් දිනු වෙනවා නම් හොඳයි කිය කේ මෙනෙහි කර කර සතුටින් ඉන්න එක. උන්වහන්සේ දැන් උදාහරණයකට ගත්තොත් දැන් සාමාන්‍ය කෙනෙක් කියමු, උපාසක කෙනෙක් කියලා. දැන් මේකෙන් පංචකාමයෙන් වෙලා මෙහෙම ඉන්නකොට මේකේ එපා වීමක් මෙතරම්ක් වුණත්ම අර්ථය ඇති වෙනවා කියමු. එතකොට උපාසක කරන්න ඕනේ අර ගුණවන්ත උපාසකවරු, ගුණවන්ත උපාසිකාවරු, බුද්ධ ශාසනයේ හිටපු චිත්ත ගෘහපතිතුමා, හත්තාලවක ඒ වගේ අය ගැන, රහතන් වහන්සේලා ගැන මෙනෙහි කර කර මෙනෙහි කර කර හිතේ ප්‍රීතිය ඇති කර ගන්න ඕනේ. ඇති කරගත්තු ගමන් තමන්ට උත්සාහය තියෙනවා. ඒ කාලේට උපාසකවරු මෙහෙම ඉඳලා තියෙන්නේ, ඒ කාලේට උපාසිකාවරු මෙහෙම ඉඳලා තියෙන්නේ, ඒ කාලේ රහතන් වහන්සේලා මෙහෙම වීරිය කරන් තියෙන්නේ, ඇයි මට බැරි කියලා ඔන්න වීරිය එනවා. එදිරි තමයි ආයෙත් අරතිය මඩින්නේ. ඒකින් ඔය අරතිය කියන හුඟක් ප්‍රශ්න තියෙනවා නේ ස්වාමීනි. හුඟක් අය මේ පංචකාම වෙනවා, ටිකක් කල් ගියාට පස්සේ නිකන් එපා වීමක් වෙනවා. එපා සිවුරු අරිනවා තමයි. විචිකිච්ඡාවක් තියෙනවා ඒක. නෑ, දැන් මෙහෙමනේ මාර්යා ඔළුවට හිතට අදහස දානවා, උඹ සිවුරේ ඉඳලා වැඩක් නෑ, නැත්නම් උඹ මේ මාර්ගය ගිහිල්ලා වැඩක් නෑ, මීට වඩා හොඳයි ගෙදර ඵලයන් කියන සිතුවිල්ල දානවා. දාපු ගමන් මේකේ නා සිහියෙන් තොරව හිටියනම් මේ සිතුවිල්ල පිළිගන්නවා. පිළිගත්ත කියන්නේ මාර්යාගේ ග්‍රහණයට අවුණා, සිදුර හැදුනා. සිදුර හැදිච්ච ගමන් ගැලවෙන්න බෑ යාට. ඔකට මේ ඒ කවුද මේ සුදු හාමුදුරු ලස්සන කතාවක් කියනවා. සිවුරු අරින්න හිතුණා කියන්නේ වැසිකිලි බරක් ආවා වගේ කියනවා. වැසිකිලි යන්න ඕනේ කියනවානේ. කනත් නැහැ වැසිකිලි යන්න ඕනේ, යන්න ඕනේ, යන්න ඕනේ කියනවා. යන්නම ඕනේ කියනවා වැසිකිලි වගේ තමයි. සිවුරු අරින්න හිතුණොත් අරින්නම ඕනේ කියනවා. ඒ කියන්නේ මාර බලවේගი තියෙන බලවත්කම. එක සිතුවිල්ලයි දාන්නේ. දාපුගම් මේ පුද්ගල සිහියෙන් තොරව ඒ සිතුවිල්ල මැනෙහි කළොත්, ඒ කියන්නේ මුදිතා භාවනාව නැතිකම. මුදි ඒක එතකොට රාතන් වහන්සේලා මෙනෙහි කරන්න ඕනේ. මේ රාතන් වහන්සේලා කොච්චර වීරියක් කළාද? මේ නිදිමර මර ඉඳලා වීරිය කළා. අවුරුදු 25 තිය චිත්ත සමාධි මාත්‍රයක් නැතුව ඉඳලා වීරිය කළා. අඬ අඬා වීරිය කළා. බොහොම දුකසේ වීරිය කළා. මේ මෙහෙම ඉති ඒ කාලේ මෙච්චර පිරුම්දම් පුරව උත්තමොත් මෙහෙම වීරිය කරන්න. ඇයි මම මේ හීන වීරියෙන් ඉන්නේ කියලා තමන් එතකොට රාතන් වහන්සේලාගේ ජීවිත ගැන ගලප බලනකට අරගම මගහැරිලා ගිහලා ඔන්න හිත ආයේ පිහිටනවා. ඉතින් එහෙම තමන් උපාශීලි නැත්තම් අරතේ පිළිගැනීම විතරයි තියෙන්නේ. ආයි කාමෙට ගියාට පස්සේ ආයි බුරුලක් දෙන්නේ නැහැ මාර්යා. බුරුලක් දෙන්නේ නැහැ. මම හොඳටම බලලා තියෙනවා සිවුරු ඇරපු කෙනෙක් පාරණ විදිහට ආයි කුසලි වඩනවා නම් ඒක අසාමාන්‍ය දෙයක්, කලාතුරකින් දෙයක්. එහෙම දකින්නත් නොලැබෙන තරම්. සමහරක ආයි කියන්නේ තුන්සර සිවුරු ඇරලා ආවේ, හතරසර කව පස්සර එක. බුද්ධ කාලේ හත්ව තව සිවුරු ඇරපෑ ඉන්නවා. බුද්ධ කාලේ භාග්‍යවත් හේතුව මොකද? ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ උන්වහන්සේ මාර බලයේ මර්ධනය කරලා හිටියේ. ඒ කාලෙත් මාර්යා එහිමෙන් මේ ඇවිල්ලා භික්ෂුන් වහන්සේලාට ඇටෑක් කළාට
සම්බුදු බලය තිබිච්ච අවස්ථාව. මේ සම්බුදු බලය තිබිච්ච අවස්ථාව නිසා බුදුරජාණන් වහන්සේ බලනවානේ, එයාගේ කුසල් බලනවානේ. එහේ ඔව්, ඒක එයාගේ කර්ම විපාකයක් හැටියට ඒක තිබුණේ. ඒ කියන්නේ සිවුරු ඇරීම. සිවුරු ඇරීම පෙර ආගමේ භික්ෂුවක්ව සිවුරු අරන් උපදේශ දීපු එක. ආහහහහ. ඔව්, ඒ කර්ම විපාක මෙයාට මහණ වෙච්ච ආත්මය ආවා. ඒතර හත් සැරයක් මේක වෙලා ඉන්න. ඔව්, ඒක වුණා. ඒක වුණේ අර පරණ කර්මයක්. පරණ කර්ම විපාකයක් නිසා. ඒ වගේ ගොඩක් තියෙනවා කර්ම විපාක ගැන. එක තැනක තියෙනවා එක භික්ෂුනාචිනමක් 25 අවුරුද්දක් චිත්ත සමාධියක් නැතුව හිටියා. චිත්ත සමාධිය නැතුව හිටියා. අකුසලෙන්, රාගෙන්, ද්වේෂයෙන් බැටකකා, වේදනාවෙන් පීඩිතව පංච නිවරණයෙන් බැටකකා ඉන්න 25 අවුරුද්දක්. කාශ්‍යප බුද්ධ කාලේ භික්ෂුනාචි නමකට මේ සිවුරු අරින ආකාරයට, ඒ සිවුරු ඇරි නෑ ඒ භික්ෂුනාචි. සිවුරු අරින ආකාරයට මෙයා කතා කළා කාමී අනුසස් කියලා. එතකොට මෙයාට ආයි අමාරුවෙන් තමයි මේ අරතියේ මැඩගෙන ධර්මයට ඇවිල්ලා තියෙන්නේ ඒ අකුසලයට. ඉතින් ඒ වගේ අර අකුසල විපාක විඳ විඳ තමයි යන්න තියෙන්නේ මේකේ. එතකොට කාමාතේ පටමාසේන කාමයේ පළවෙනි සේනාව. දැන් කාමයන්ගෙන් ගහනවා. ඊට පස්සේ කාමී ආතරලා අරතියට පැවිදි වුණාම අරතියෙන් ගහනවා. එතකොට ඒක දන්නේ නැත්තම් කරන්න දෙයක් නැහැ. හැබැයි සිවුරු ඇරියොත් ආයි ධර්මයට පරිණිදිට ඉන්නේ. එන්න බෑ. මාර්ගය ගානට අහු වෙනවනේ. බුදුන්ගේ කාලයක නෙවෙයි නං සාමාන්‍ය. මේ කාලේ අමාරුයි. ඊට පස්සේ තියෙන්නේ තතිය කුප්පිපාසා. දැන් මොන අරතිය මැඩගෙන ඉන්නකොට මොකද කරන්නේ? දානින වරදිනවා. දානි වරදිනවා. පිපාස බඩගින්න දෙනවා. ඊට පස්සේ හිතනවා අයියෝ මං ගෙදර හිටියා නම් මෙහෙම වෙන්නේ නැහැ නේ මට. මට පහසුවෙන් ඉඳ තිබ්බනේ, මට ඕන දෙයක් හදාගෙන කියාගෙන කන්න තිබුණා නේ. ඕන එකක් මට කිසි කරදරයක් නැහැ නේ කියලා ඕන ආයෙ අරග මතක් වෙනවා. එතකොට ආයෙ කාමෙට. එතකොට දෙස්වන්නස කියන්නේ ආහාර පටික්කුල සංඥාව වඩන්නේ කියන්නේ නෑ නෑ. එතකොට කරන්නේ අනිත්‍ය සංඥාව මෙනෙහි කරන්න තියෙනවා. අනිත්‍ය සංඥාව මෙනෙහි කරන්නේ මේ සසරේ දුකම මෙනෙහි කරන්න තියෙනවා. ආහාර පටික්කුල ආහාර පටික්කුලත් ඒක එකක් තමයි. මොකද හේතුව මේ කියන්නේ හරියටම කියනවනම් කොහොමද ගත යුත්තේ ආහාර පටික්කුල? හරියන්නේ හරියටම කියනවනම් ඔය ආහාරයේ දැන් මේ ආහාරයේ මේ පිළිකුල් භාවයට පත් වෙන ස්වභාවය යුත් දෙයක් කියලා තේරුම් ගැනීමයි. එතකොට මේ බඩගින්නේ පිපාස ඉවසන එක ගැන තියෙනවා සිහි කරන්න කියලා. සංවේග වස්තු 8ක්. ජාති, ජරා, ව්‍යාධි, චුති, අපාය, අතීත, අපත්තක වට දුක්, ඉදානි ආහාර ගවෙටි දුක් කියලා 8ක් මෙනෙහි කරන්න කියනවා. සංවේග වස්තු 8ක් තියෙනවා. ජාති කියලා කියන්නේ මේ සසරේ උපදින්න සිද්ධ වීම. ජාති, ජරා, ජරාවට පත්වීම, ව්‍යාධි, ලීඩරුවකට පත්වීම, චුති, මරණය, ජාති, ජරා, ව්‍යාධි, චුති, අපාය, සතර අපාය බය සීකරන්න කියනවා. අතීත අපත්තක වට දුක, මේ කලින් ආත්මවල කොච්චර මේ සංසාරේ දුක් විඳද කියලා. ඉදානි ආහාර ගවෙට්ටි දුක, දැන් මේ කාලෙත් පැවිදි වෙලා මේ දානි පොඩ්ඩක් හොයාගන්න විදිහ දුක, මේවා ඔක්කොම සීකරන්න කියලා කියනවා. එතකොට තමයි කියනවා ඉවසීම ඇති වෙන්නේ. ඒක ඉවසීමෙන් ප්‍රහාණය කරන්න තියෙන්නේ. දැන් එතකොට බලන්න කාමයේ ප්‍රහාණය කරන්න තියෙන්නේ අනිත්‍ය මෙනෙහි කිරීමෙන්. ආර්තිය ප්‍රහාණය කරන්න තියෙන්නේ මුදිතාවෙන්. එතකොට කුප්පිපාසා මේ ප්‍රහාණය කරන්න තියෙන්නේ ඉවසීමෙන්. චතුත්ති තණ්හා පෞච්චති. හතරවැන්නා තෘෂ්ණාවයි කියනවා. මොකෙටද තෘෂ්ණාව ඇති වෙන්නේ? චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස, භික්ෂුට ඇති වෙන තෘෂ්ණාව. එතකොට මිනිසුන්ට එක එක ආකාර තෘෂ්ණාව හට ගන්න. ඊවැන්නේ ඔක්කොම මෙරි මෙරි අපා යන්නේ. එතකොට දුකමනේ කරන්න ඕනේ. ඒක නැති කරන්නේ නැහැ දුක. එතකොට සනස පළවෙනි එක කිහිරේ කාමේ ගන්නවා නම් එතන අපි වඩන්න ඕනේ අනිත්‍ය. එතකොට ඊට පස්සේ එනවා අරතියට වඩන්න ඕනේ මුදිතාව. ඊට පස්සේ එනවා කුප්පිපාස පිපාස බඩගින්න එනවා. ඒකට වඩන්න ඕනේ ඉවසීම. ඔව්, ඒ වගේ. එතකොට ඉවසීම කියනකොට මොකද්ද? අෂ්ට සංවේග වස්තු දැන් මං කරුණ අටක් කිව්වා. සංවේගය ඇති කරගන්න කරුණ අට. අට්ඨමහ සංවේග වස්තු මෙනෙහි කළ තමයි ඉවසන්නේ. බලයක් ඇති වෙනවා, ජරාවට පත් වෙනවා, ඒ මරණයට පත් වෙනවා, සතර අපායට පත් වෙනවා, ඒ වගේ. එතකොට අතීත දුක, ඊළඟට අනාගතී තාම පස් වෙලා නැති දුක, අපත්තක කියන්නේ තාම මූණ නොදීපු දුක්. දැන් අපි දන්නේ නැහැ අනාගතේ අපිට මේ ජීවිතේ මොන විදිහේ කරදර වලට මුණ දෙන්න වෙනවද කියලා. අපි දන්නේ නැහැ මොන ලෙඩ දුක් වලට ආවෙයිද, මොන කරදර වලට ආවෙයිද අපි දන්නේ නැහැ මොකද. ඉතින් වර්තමානයේ දුකක් තියෙනවා, අපිට අනාගතෙත් අපි දන්නේ නැති මොන විදිහට කරකලයිද කියලා දන්නේ නැති එකක් තියෙනවා. එතකොට ඒවා මෙනෙහි කරන එකට ඉවසීම ඇති වෙනවා. එහෙම කියන්නේ චතුත්ති තණ්හා. එතකොට තණ්හාව කියන්නේ
දැන් තණ්හාව කියන්නේ දුක දුකේ හේතුවනේ ප්‍රධාන හේතුවනේ පින්නපාත ඊළඟට ඊළඟට තියෙන ඒක ස්වයංහන්සලාට විතරද ඒක අවු කාමචන්දෙන් අතන සිවුරට ඇවිල්ලා ඉවරයි ස්වයංහන්සලාටින් එනවා අරයාට සම්පූර්ණ මහර වසඟේනේ අරයා එතකොට ස්වයංහන්ස ගිහි කෙනෙකුට කොහොමද මේක ගිහි කෙනෙකුට මේක සම්පූර්ණීම කරගන්න බෑ ඒකයි බුදුරජාන් වහන්සේ වදාළ ගිහියට අමාරුයි කියලා ගිහියට කරගන්න පුළුවන් දැන් මේ කාලේ ඉතින් මේ කාලේ ගිහි ජීවිතය ගත කරන කෙනෙක් බොහෝම දුකසේ කරන්න තියෙන්නේ ඇයි හේතුව කොහේ හරි අවුලක් එක්ක ධර්මයේ මහාහන් කිව්ව කරුණු 10ක් කියනවා භික්ෂුන් වහන්සේලා 19ක් ගත්තොත් කරුණු 10ක් කියනවා මතවාද 10ක් කියනවා දැන් අපි ගත්ත බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා මෙහෙමයි කියලා කවුරුත් කියන්නේ මට තේරෙන්නේ මෙහෙමයි මට තේරෙන්නේ මෙහෙමයි මට තේරෙන්නේ මෙහෙමයි කියලා 10ක් කියයි අවු කොහොම නෙමෙයි ඕක මෙහෙමයි කියයි ඒකට අහන කෙනාට ඔළු තොන්තු වෙනවා ඒකයි වෙන්නේ දැන් අර දසමාරසේන මහත්තයා උන 4යි ඊළඟට තියෙනවා කාමාතිය පටමාසේන ဒုတိය අරති උච්චති තතිය කුප්පිපාසාති චතුත්ති තන්නා පවචති පංචමී තීන මිද්දන්ති පස්වෙන්නා නින්ද නින්දෙන් ගහනවා දැන් අර විදිහට මැඩගෙන ඉඳගෙන වීරිය කරද්දී ඇඟට කෙඩෙක්තුයි හිතට නිකන් බොහොම මහන්සි එතකොට ඇලවෙන්නම හිතෙන්නේ භාවනා කරන්න ගිය හේතු වෙන තැනක් වෙනවා අර එක එතන ධාන්නම තුන නින්දට වැටෙනවා තීන මිද්දන් චට්ටු බිහිරු පෞච්චති හයවැන්න බයතති ගැනීම තනියම ඉන්න බෑ තනියම ධර්ම එක්ක සද්ද ඇහෙනවා මොකක් හරි කියලා බය කරනවා එතකොට භාවනාව නවත්තනවා දැන් එතන සනස පොඩ්ඩක් අර තීන මිද්දේ ගැන කියනකොට කියනවා ඒ වෙලාවට සක්මන් කරන්න කියනවා නැත්නම් සිංහ සෙයියාවෙන් ඇලවෙන්න කියනවා දැන් ඒක එතනට ගලපන්නේ ඒකද සවනස ඔව් දැන් බුදුරජාණන් වහන්සේ එක තැනක තියනවා දේශනා කළා ඒකේ නම මේ පච්චලායන සූත්‍රය මට මතක හැටියට පච්චලායන සූත්‍රය තියනවා මේ මොගලම් මහරහතන් වහන්සේ නිදිකිර කරා වැඩ සිටිද්දී බුදු අදාලා ආන මේ මොග්ගල්ලාණිය එහෙම දිනපත නිදිමත එනවා නම් ඉස්සෙල්ලා කන් දෙක හොඳට අද්දකින් අතුල්ල ගන්න කියනවා රත් වෙන්නේ. එහෙම බලන්න කියනවා. එහෙම නැත්නම් මූණ හොද ගන්න කියනවා. එහෙමත් බලන්න කියනවා. එහෙම නැත්නම් දන්න දැන් තමන් ධර්මයේ සත්‍යයනා කරන ධර්මයේ සත්‍යයනා කරන්න කියනවා. හයියෙන්. ඔව්. එතකොටත් හරි කියනවා. එහෙම නැත්නම් එළියට බහැලා ආසේ තරු බලලා පොඩ්ඩක් සක්මන් කළා එහෙම කරන්න කියනවා. ඒ නින්ද බැරිම වුණොත් පොඩි වෙලාවක මං සතපෙනවා කියලා නිදා ගන්න කියන සිහියෙන්. එහෙමයි තියෙන්නේ. ඊළඟට සිංහසෙයාව කියන සිංහසෙයාව කියන්නේ මේ දකුණු ඇලිය. දකුණු. ඒක ඒකේ තියනවාද යම් කිසි දෙයක්. එතන සිහින් තියනවා. වැඩි හොඳයි. සිංහසෙයාවෙන් නිදා ගන්න පුරුදු වෙච්ච කෙනා සිංහසෙයාවෙම නැගිටිනවා. ඒ කියන්නේ දැන් නිදාගත්තට පස්සේ අංගපතේ අපේ එහාට මෙහාට පෙරළේ අංගපතේ හිට මෙහෙට යනවනේ. එහෙම වෙන්නේ නැහැ සිංහසීයාව නිදාගත්තා. දකුණු ඇලෙන් දකුණු අත මෙහෙම තියාගෙන සතපුණාට පස්සේ ඇහැරෙනකම් මේ විදිහට ඉන්නවා. ඒක සිංහසීයාව කියන්නේ. ඔව් ඉතින් ඒතකොට සිංහ චට්ටු බිහිරු බයිතති කියන මට අම්බුණ වයසක හඳු කියන දැන් නම් උන්වහන්සේ අපවත් වෙලා ඇති. උන්වහන්සේ ඒ භාවනාව අතහැරපු හැටි. භාවනාව අතහැරපු. බය කරලා උන්නාසි භාවනා කර කර ඉන්නකොට ගහක් යටෙලි මහනේ භාවනා කරගෙන ඉන්නකොට ඈ දැන් උන්නාසියේ කුටියේ පැත්තක මේ එලිටයිල් භාවනා කර කර ඉන්නවලු ඉන්නකොට ඇහෙනවලු මහා විශාල හුළඟක් මහා හුළඟක් ගස් පෙරලීගෙන හුළඟක් ඇහෙනවා ගෝසාවක් එක්ක ඇහෙනකොට භාවනාවෙන් ඇහැරුණා ඇහැරෙන කුටියෙන් එනවලු මේ පියාඹාගෙන මේ බෝලයක් වගේ එකක් ඇවිල්ලා නයෙක් වුණාලු නයෙක් කියලා පියාඹගෙන ගියා උඩට මේක මේ හඳුරු දැක්ක විතරයි කෙල්ල හිඳිලා බය වෙලා දුවල ගිහලා ඊළඟ කුටියට ගිහිල්ලා අහලා තිනේ හඳුනන මොකද මේ හවස 7ට 8ට කියලා තිනවා මෙහෙමයි මට ඉස්සෙල්ලා වතුර ටිකක් දෙන්න බොන්න කිව්වා වතුර ටිකක් වළඳලා ඉවරලා මෙහෙම දේ සිද්ධිය දැක්ක ඔහොම තමයි තියෙනවා I think මාර බලවේ කියලා හඳුරු කියලා එදා ඉඳලා භාවනා කරන්නේ බය වෙලා තරුණ කාලේ වෙච්ච එකක් මට උන්වහන්සේ විස්තර කියනකට උන්වහන්සේ වයස 80ක් විතර. චට්ටෝ බිහිරු පෞච්චති බය කරනවා. ඒකට මොකද්ද සවනන්සේ හොඳම ක්‍රමවේදය? ඒකින් කරන්න තියෙන ජීවිතාසාව අත්හරින්න ක්‍රම. ඒ කියන්නේ සක්කාය දිට්ඨියෙන් දැන ඔය බය වෙන්නේ. ඒකයි වෙලා තින්නේ. ඒ කියන්නේ ඒකයි දේශනාව තියෙනෝනේ. දේශනාව තියෙනවා වචනයක් මේ වීරිය වඩද්දි පහිතත්වෝ කියලා තියෙනවා. පහිතත්වෝ කියන්නේ තමන් අතාරින අතරින් නොනේ නේද? ඔව් යුදසෙබළු. යුදසෙබළු. ඒ කියන්නේ ප්‍රඥාව නැමැති කඩුව අතට අරගත්තු
සීලේනමති වස්ත මේ යුද ඇඳු මේ සන්නද්ධ වෙච්ච සමාධියනමති පලිය ගත්තු යුදසෙබලු අද කවුද ඉන්නේ? අද නිකන් කීඩෑරි චරිතනේ. ඒකයි ඒ අයට යුදසෙබලු කියන්නේ. දසමාර සේනාව පරාජය කරගෙන ගිහිල්ලා විමුක්තියේ ආසනේ වාඩි වුණා ගිහි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ. අද කොහෙද? ඉතින් ඒ නිසා ඒ බය තැති ගැනීම මැඩගෙන ගියා. ඒකට ඒ වීරියම. ඒක වීරියන්නේ. වීරියම. චට්ටෝ බීරු සත්තමී විචිකිච්ඡාතේ. ඊට පස්සේ ගහනවා විචිකිච්ඡාවෙන්. පොංගාකට විචිකිච්ඡාවෙන් අදාරන විචිකිච්ඡාවෙන් කොච්චර අතාරිනවද? විචිකිච්ඡාවෙන් ගහනවා මේක කරලා හරියන්නේ නැහැ. මේ විදිහට මේ මේක කිය වෙන ක්‍රමයක් ඇති මේක කියකේ. ඕක හර අතාරින මම මෙච්චර කල් කරනවා මට ප්‍රතිඵලයක් නැහැ කියකේ. අර භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ කිරී හිත පහදව ගන්න නැතුව සැකේ ඇවිල්ලා සැකේ තුරි මාරේ අරින්නනෝ. මාර බලවේගරින්ග නරින්ගල ඒක අතාරිනවා. ඒ ඉතන ස්වාමීන් වහන්සේ උගක් සෑහෙන දොර මම දැකලා තියෙනවා විචිකිච්ඡාව කියන එක උඩ මේක හරිද වැරදිද කියන එක සම්බන්ධයෙන් හරිම ප්‍රශ්නයක් තියෙනවා. ඒකාන්තයෙන්ම බුද්ධ වචනේ කරේ හිත පහදවගෙන ඉන්න බැරි කම තියෙනවා. ඔව් එක්ක බලනවා මේ මම කිව්වේ එක දැන් මනුෂ්‍ය ලෝකේ මිනිසුන්ට දේශනා කරපු ධර්මයෙන් මේ සූත්‍ර දේශනා. දැන් අභිධර්මයේ ඇත්තෙන්ම දෙවිවරුන්ට දේශනා කරපු එකක් නේ. ඔව්. ඒතුරු මිනිසුන් දැන් කොටසක් ඉන්නවා අභිධර්මයේ විතරක් ඉගෙන ගන්නවා අර සූත්‍ර දේශනා අතහැරලා. මේකයි මේකයි දෙකම ඉගෙන ගත්තා නම් හරි. එක්කෝ. ඒකට සූත්‍ර දේශනාවට සම්මුති දේශනාව කියලා බැහැර කරනවා. ගරහලා. ඒක භයානකයි. මොකද ඒදින සතිපට්ඨාන තියෙන්නේ. සතර ඉදිරිපාද තියෙන්නේ. සතර සම්මෙ ප්‍රධාන වීරිය තියෙන්නේ. පංචේන්ද්‍රිය පංච බල සප්තපොජ්ජංග ආයශ්‍රම මාර්ගය ඔක්කොම තියෙන එකනේ. සූත්‍රවලදී. එතකොට මේ බුද්ධ දේශනාව කියෝල ඒ දේශනා කරේ පැහැදුනාට පස්සේ එයාට ප්‍රමාදයෙන් හරි මේ මට මතකයි මම අපේ සංඝ පරිසර ප්‍රදේශෙදි මම කිව්වා හාවගේ ඉබ්බගේ කතන්දරේ මං කව මේ පැනගෙන යන දඟලපු කෙනෙක් තමයි හාවා. හාවා තමන් කෙරේ තිබුණා ඕනට වඩා හිතාගෙන ඉබ්බට මුකුත් නැහැ බොහොම අයිසකෝ හැබැයි එකක් කළා හිමින් හිමින් ගියා කලබල නැති හිමින් ගියා. දින්නේ හාවනිමේ ජයගත්තේ ඉබ්බා ජයගත්තේ. මං කෝ ඒ නිසා මේ විමුක්තිකාමී මාර්ගයක යන්න ඕන නම් ඉබ්බගේ පැත්ත ගන්න. හාවගේ පැත්ත නෙමෙයි කියලා. දැන් මම මේ සතිය කොහම හරි සුවන් වෙනවා මම ලබන මාසේ සුවන් වෙනවා එහෙම යන්න බෑ මේකේ. ඒ වෙලාව පිස්සුත් හැදෙන්න පුළුවන් කියලා කියනවනේ. දැන් මට මතක මං ওই මට භාවනාව ගන්න පහවදු උන්වහන්සේ අපවත් වෙලා අමතක වෙවිසි කියලා හාමුදුරු. උන්වහන්සේ හරියට ඔය මේ එක එක මාර්ගඵල දුන්නා. මං අන්තිමට උන්වහන්සේට වන්දනා කළා කිව්වා අනේ ස්වාමිනී මේව දෙන්න එපා. ඇයි කේක් මේ කාන්තාව එක එක ඒවා කියනවා මට අරක පෙවුනා මේක පෙවුනා මෙහෙම පේනවා සමාධිය ලානිල් පාටට පේනවා ලාකොල පාටට පේනවා කී කේ කියනවා. ඒතර උන්වහන්සේ ඒවට ඔය සුවම් ඵලයේ ඔය සකදාගම ඵල මං කෝ අනේ ස්වාමිනී උම් කියන්න එපා කිව්වා බැරිම තැනම. උන්වහන්සේට වන්දනා කළා කිව්වා ඉතින් ඒත් උන්වහන්සේ ඇහුවේ නැහැ ඉතින් කරන්න දෙයක් නැහැ. මේ ඒවෙන් වෙන්නේ මොකද කලක් ගියල මුකුත් නැති වෙන එකට සැක උපදිනවා. ඇයි පහදලා තියෙන්නේ තමාගේ අත්දැකීම ගැනනේ බුද්ධ වචනය ගැන නෙමෙයිනේ. එතකොට මේ සූත්‍ර පිටකේ එහෙම කියවන්න ඕනද ස්වාමීන් වහන්සේ තැනකට ආවොත් දැන් දැන් මේකනේ අපි කාලයක් තිස්සේ බුද්ධ දේශනා උගන්වන්නේ. අපි කාලයක් තිස්සේ බුද්ධ දේශනා ඉගැන්නුවත් මිනිසුන්ගේ සැකේ කිසි අඩුවක් වෙලා නැහැ. කොහොමද අඩුවක් වෙලා නැත්තේ? තවත් කොයි හරි කිව්වොත් දැන් ඔන්න මාර්ගඵලලාභී කෙනෙක් පහළ වෙලා ඉන්නවා. ඒ නිසා ඉක්මනට යන්න එතනට ගිය ගමන් මාර්ගඵල ලබන්න පුළුවන් කියලා මේ දුවනවා හති දාගෙන එතනට සැකේ ඉගෙනගත්තු ධර්මයේ කියන දෙන සැකේ මේ භවයේම ඒක අත්පත් කරගන්න කරන උත්සාහයක්ද වෙන්නත් නෑ නෑ ඒ උත්සාහය නෙමෙයි ඒක සැකේ. එහෙම සැකේ දැන් අපි වැඩසටහන් වලට නැත්නම් එහෙම දුවනවා. ඉතින් මිනිස්සුගෙන මේ හරියද මං කෝ අනේ දුවන්න හරින්න. ඔයගොල්ලෝ ওই විදිහට මෙතනත් අතරලා ආයෙ වෙන තැනකට දුවනවා කියලා මං කියනවා ඉතින්. එක තැනක් අතරලා තව තැනකට දිව්වොත් ඊට පස්සේ අනිවාර්යයෙන්ම තවත් තැනකට දුවනවා. ධර්මය අල්ලුවොත් එයාට දුවන්න තැනක් නෑ. එයාට ගලපන්න තියෙන බුද්ධ දේශනාව විතරයි. ඒකයි තියෙන්නේ. ඉතින් ඒ නිසා එතකොට විතරයි සැකෙන් තොර වෙන්න පුළුවන්. සැකෙන් තොර වෙන්න නම් ශ්‍රද්ධාවටපත් වෙන්න ඕනේ. ශ්‍රද්ධාවටපත් වෙන්න ඕනේ. ශ්‍රද්ධාව තියෙන්න. ශ්‍රද්ධාව තියෙන්න. එතකොට සනස ශ්‍රද්ධාව කර්මුලදී අපි ඇති කරගන්නවා කියනවා. දැන් කියනවා ආකාරවතී විදිහට අපි ශ්‍රද්ධාවන් කතා ගැන කතා කරනවා. හැබැයි ඇත්තම ශ්‍රද්ධාව හරියට එනකොට එන්න උතන්ට විතර එන්න ඕනේ. නෑ ඇත්තම ශ්‍රද්ධාව වෙන සෝවාන් ඵලයටපත් වුනාම ඇත්තටම. ඔව් එතකන් එයාට එතකන් උදව් කරන්නේ ශ්‍රද්ධාවමයි. මොකද මේ ශ්‍රද්ධාව සෝවාන් වූ ශ්‍රාවකයන්ගේ විස්තර තියෙනවා. සකදාගාමී වූ අනාගාමී වූ රහත් වූ ශ්‍රාවකයන්ගේ විස්තර තියෙනවා.
එහෙනම් මේ මේ තත්ත්වවලදී මේ ශ්‍රාවකයෝ මෙහෙම දිනුව ලැබලා තිනවා විබඳු වූ ධර්මයක් නේ මම මෙනෙහි කරන්නේ මේ ධර්මයේ පිළිසරණ සහිතයි කියලා හිත පහදා ගැනීම ධර්මයේ පිළිතරණ සහිතකින් හිත පහදා ගත්තේ නැත්නම් ශ්‍රද්ධාව පිටන්නේ ඒක තියෙන්නේ එතකොට ඒ ශ්‍රද්ධාවට આવුත් අර සැකේ කියන එක යාගේ ටික නැති වෙලා මොකද සැකේ ඉන්නේ ප්‍රශ්නත් එක්කනේ ඒ හිතේ තියෙන ස්වභාවයක් කතං කති කියලා කතං කති කියන අරක කොහොමද මේක කොහොමද අරක කොහොමද කියක හිතේ ඇති වෙනවා එක ඒක නැති වෙන කාලයක් යනවා ඒ ඒ විචිකිච්ඡාව එතනම එතන කරකැවි තියෙන එක ඒක සක්කාය දිට්ඨිය තුල තියෙන එකක් කියන්න පුළුවන් ඔව් ඒක ඒකෙන් තමයි සක්කාය දිට්ඨියට උදව් ලැබෙන්නේ ඉතින් ඒක ඒකත් ඒක ඒක සාමාන්‍ය කාලයක් නිරන්තරයෙන් හොදට ධර්මයේ මෙනෙහි කරගෙන යනකොට එයාට ඒක ඉමේට නැතිලා යන්න පුළුවන් හැබැයි සුවන් නොවිත් එයාට ඒක කියන්නේ සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව ප්‍රහාණයනකොට විචිකිච්ඡාවෙන් බැටනකන කෙනෙක් වෙන්න පුළුවන් දැන් විචිකිච්ඡාව ප්‍රහාණය වෙලාත් නැහැ නමුත් විචිකිච්ඡාව බැටකන්නෙත් නැහැ බැටකන එහෙම දැන් ගොඩක් කඩ වෙලා තියෙන විචිකිච්ඡාවෙන් බැටකනවනේ අතරලා දානවා සැකයෙන් බැටකනවනේ බැටකන ආන්ගේ සැකයෙන් බැටකන්නේ දැන් සමහර අය කියන්නේ මේ වගේ තත්වයකට આવොත් අර සූත්‍ර නැවතතාව කියවන්න පටන් ගන්න නේ කියවන්න කියන්නේ ඊළඟට මානෝ තම්බෝච අට්ඨමි අටවෙනි එක තමයි උඩඟුකමත් මාන්නය උඩඟුකමවට පස්සේ නිකන් අර දැඩි අවවාදයක් අහන්නේ තමන් දැඩි මත ගත්ත මතයේ ඉන්නවා ඊළඟට මේ මතේ හරි හෝ වැරදි හෝ ඒක විමසන්නේ ඒ බඳු එක්කිනාට මාරය රින්ගනවා දැන් බලන්න හැම පැත්තෙම මාරයම රින්ගන්නේ ඊළඟට තියෙනවා ලාභෝ සිලෝකෝ සක්කාරෝ මිච්ඡා ලද්දෝ යෝ යසෝ නවවෙනි එක මොනවද ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මිච්ඡා ලද්දෝ යෝ යසෝ මිත්‍යාවෙන් ලැබිච්ච සියනක පිරිවර කීර්ති ප්‍රශංසා තමන්ට ඉන්නව නම් සේනාවක් බොරුවෙන් එකතු කරගෙන මිත්‍යාවෙන් ඒ ඔක්කොම මහර සේනාව කියන්නේ. එතකොට මේ මහර සේනාව. එතකොට ඊළඟට තියෙනවා යෝ අත්තානෝ සමුක්ඛංසෝ පරේච අවජානිත. ඊළඟ එක තමයි අතුක්ඛංසන පරවම්බන 10 වෙනි සේනාව. තමන් තමයි ඉහෙල තමන් තමයි මාර්ගඵල ලබලින්නේ තමන් තමයි මේ අවබෝධ කරලා ඉන්නේ තමන් තමයි මේක තේරෙන්නේ. එක්කෝ තමන් තමයි නායකයා එක්කෝ තමන්ට තමයි බීර ගන්න පුළුවන්. ඒ වගේ ඉදිරිපත් වෙවි අනිත්‍යයට ගරහනවා. එතකොට ඒ කියන්නේ මාර්ගයට ඇවිල්ලා නැහැ තාම. නෑ නෑ නෑ. ඒක මාර සේනාව. මාර සේනාව. ඒකේ ඡායාවක් වගේ පෙන්වනවා දැන් දැන් බලන්න දස මාර සේනාව. දස මාර සේනාව. ඉතින් දැන් මේකෙන් බේරිලා යන්න නම් මං ඒකනේ මහත්කුවේ මේ කාලේ ලෝකේ රහතන් වහන්සේලා නැහැ කියලා. රහතන් වහන්සේලා පහළ ඉන්න මාරේ ඉඩ දෙන්නේ. මේ ඇසකනාසි දීවකයි මනසෙන් ඉතර ඉඩ දෙන්නේ. කවුරේ උඩුඟුකමෙන් කියනවා නම් ඒවා කොහේද මං කරලා පෙන්වන්නම් කියලා ඕන කෙනෙක් අපි වෙන්නන්න කියනවා. හැබැයි සයනස කියන්නේ අනාගාමි ශක්‍රදාගාමි මේ පළවල ඉන්නේ නෑ ඉඩ තියෙනවා මොකද හේතුව ඒ තහින්සකව ගියොත් අහිංසකව පිළිවෙත් පුරාගෙන කලබල නැතුව ගියොත් විතරයි මේ කලබල මොකද හිතේ ස්වභාවය හරියටම අල්ලගන්න කාලයක් යනවනේ අපි මේ හිතේ සමාධියක් ඇති වෙනකොට හිතට මොනවා හරි පේනකොට සමහර අවස්ථාවලදී පිවුනත් නෙමෙයි සමහර අවස්ථාවලදී මාරපාක්ෂික දෙවිවරු ඉන්නවා මේ භික්ෂු නොමග යවන්න ඕනි මේ යෝගියා නොමග යවන්න ඕනි කියලා හිතල සමාධියේම තම සමහර අවස්ථාවල් තියෙනවා ඒ සමාධියේ තාමන සමාධිය තියෙනකොට විතක් ਵਿਚාරස්සෙන් අරමුණු දෙන්න පුළුවන් මොන වගේ අරමුණුද සන්නස අරමුණු තමයි දෙවිවරු පේනවා දැන් මට එක හාදු කෙනෙක් හම්බුණා උන්වහන්සේ භාවනා කරගෙන යනකොට දැන් පැහැදිලි පේනවා මාර්ගඵල බල නැහැ කියලා නමුත් ධර්ම කතාව කරනකොට අපිට උන්වහන්සේත් එක්ක කතා කරද්දී තේරෙනවා ධර්මයේ ගැන ලොකු දැනුමක් නැහැ ධර්ම උන්වහන්සේ තේරුම් ගත් විදි වැරදි කියලා තේරෙනවා උන්වහන්සේ මට කිව්වා හැමදාම ඉනකට දෙවි කෙනෙක් එනවලු වැඳනා කළා රාහතන් වහන්සේට নমස්කාර වේවා කියලා. ඉතින් උන්වහන්සේ රහත් කියලා හිතලා. ඉතින් ඒක මට අයින් කරන්න බැරුණා උන්වහන්සේ රහත් කියලා හිතපු එක. මම ඉතින් කළේ උන්වහන්සේට එක එක සූත්‍ර කියන දුන්නා. මේ සූත්‍ර කියවන්න මේ සූත්‍ර කියවන්න මේ සූත්‍ර කියවන්න කීකී මම දේශනවල තියෙන සූත්‍ර පෙන්නනවා. මොකද මට අරක ස්වාමීන් වහන්සේක අතාරින්න කියලා කිව්වට අතාරින්න කැමති නැහැ. ඇයි Tamanට ලැබිච්ච සම්මාන කැරට වෙන පිළියරන්නේ තියෙන්නේ? දෙවි කෙනෙක් කියලා වඳිනවා කියලා පස්සේ රාහතන් වහන්සේට নমස්කාර වේවා කියලා තමන් රැවටෙනවනේ. ඒකනේ කියන්නේ ස්වාමීන් වහන්සේ අර සමාධියකින් බුදුරජාණන් වහන්සේ දැක්කත් ඒකත් පැත්තකින් තියන්න කියන්නේ. දැන් දැක්කනේ මේක ඒක දැක්කද මිච්ඡා ලද්දෝ යෝ යසෝ. ඒකයි තී ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවටනේ. ඒක කීර්ති ප්‍රශංසාවනේ තමන්ට ලැබෙන. ඒක අතහැරියනම් හරිනේ. ඒක අතහැරින්න. එතකොට බලන්න මේ විදිහට හිත පරිස්සම් කරන්න කොච්චර අමාරුද කියලා. ලීසි වැඩක්ද? ස්වාමීන් වහන්සේ අවසරය නම් අපි කෙටි විරාමයකට නැවතතාවක් අපේ ප්‍රධාන සම්බන්ධතා මැදිරියත් එක්ක එකතු වෙලා ඉන්පසු නැවතත් අපේ කතාවට ධර්ම සාකච්ඡාවට එකතු
නමෝ බුද්ධාය සතහම් කතිකාව අසරස් ලොකසනස එතකොට ලොකසනස අර අන්තිම හරිය අපි පොඩ්ඩක් අර මෙදිරි ප්‍රධාන පාලක මෙදිරිට යන්න වුණා රවිරාමයක්කට ඊට අනතුරු සොයනසින් පෙර අපි කතා කර කර හිටිය මේ මාර සේනාව සම්බන්ධයෙන් කතා කරන 10 වෙනි තැන වගේ අපි හිටියේ ඒකේ තියෙනවනේ ගුණාංග 10ක් තියෙනවා කියලා අපි කතා කරමින් සිටි ඒ 10 වෙනි එක ඔය 10 වෙනි තැන මේ චත්තාන සම්ුක්ඛංසී පරේචව ජානිත ඒ කියන්නේ තමන් අත්ුක්කංශන තමන් උසස් කර කර උසස් කර කර එතකොට අනුන්ට ගරහන එක ඒක ඒකත් දැන් බලන්න එතකොට දැන් මේ මාරසේනාවෙන් බේරෙන්න තැනක් නැහැ නේ බලාගෙන ගියාම ඒයි සරස ඒ වටකල්ලානි කොහෙන් ගත්තත් බේරෙන්න තැනක් නැහැ ඒ හොඳට හරි සී බුද්ධියෙන් යුක්තව ඔය මාරස දස මාරසේනාව විස්තර කළොත් විස්තර කරගත්තොත් හැම පැත්තෙම වටකල්ලා තියෙන්නේ මේ ඇසකරණාසි දෙක මනසින් යුතු පුද්ගලයාව මිදෙන්න දෙන්නේ නැණි. ඒකට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුන්වැනි එකට ආර්ය අෂ්ටාංගික මාර්ගයට නමක් තියෙනවා. ඒ නම තමයි අනුත්තර මාර විජය. අනුත්තර මාර විජය. ජයග්‍රහණය කිරීම. ඔව්. ආර්ය අෂ්ටාංගික මාර්ගයට නමකි. බුදුරජාණන් වහන්සේ දාපු නම. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සතර සතිපට්ඨාන සතර ඉද්ධිපාද සතර සම්ප්‍රදාන වීරි මේ සියල්ලම ආර්ය ශ්‍රාංග මාර්ගයේ තුලින් එක්කම ඉන්න තියෙන්නේ. ඒතර ආර්ය ශ්‍රාංගික මාර්ගයට තමයි නම අනුත්තර මාර්ග විජය. එතකොට ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන්මයි මේක ජය ගන්න තියෙන්නේ. වෙන මේ ලෝක කිසිම මාර්ගයක් නැහැ. කිසිම ක්‍රමයක් නැහැ. කිසිම වෙනත් ප්‍රතිපදාවක් නැහැ. මේක දන්න කෙනෙක් නැහැ. වෙන දැකපු කෙනෙක් නැහැ. වෙන විස්පර්ශ කරපු කෙනෙක් නැහැ. වෙන කිසිම කෙනෙක් නැහැ. ඒකයි බුද්ධ ශාසනයට විතරක්ම මාර්ගය ගහන්නේ. අනිත්‍යගංග වලට ගහන්නේ. ඒවා සියල්ල තියෙන්නේ තමන්ගේ යටතේ එක්ක තමන් විසින් හදන දේවල්. එක්ක තමන්ගේම නිර්මාණ. තමන්ගේ නිර්මාණ. එතකොට ආයිත් අපි එනවා අර සීල පැත්තට එනවා. අර ඉස්සල්ලාම අර කාමයෙන් වෙනස් වෙලා ඉන්නවනේ සීලයට එනවා. ඊට පස්සේ සමාධියට එන්න ඕනේ එතන. අතන ආනාපාන සතිය. ධර්ම මාර්ගය යනකොට ඔන්න කාමයේ අතහැරියා. ඊට පස්සේ ඔන්න සීලයට ආවා. සීලයට ආවා. ඊට ඉන්ද්‍රිය සංවරයට ආවා. ඊට පස්සේ ඉවසීමට ඉසව ගුණධර්ම වැඩි කර ගන්නවා. ඊට පස්සේ සමාධිය ඊට පස්සේ ප්‍රඥාව ආරි මාර්ගය ටික ටික අර මාර්යාට එන්න තියෙන සිදුරු මාර දස මාර්සේන පහර කරන සිදුරු ටික වැහිගෙන යනවා වැහිගෙන ගිය පස්සේ පුද්ගලයා ගාහන්ට බීරිලා ඉතර යනවා එහෙමනේ තියෙන්නේ එතකොට ඒක ඉතරට යන්න දෙන්නේ නැ මේ මාර් බල එක දැනක තියෙනවා එක 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 රහතන් වහන්සේ නමක් හිටියා උන්වහන්සේ මේ දිවින සාගත්ත අන්තිම අවස්ථාවේ ඒකට සාමාන්‍යයෙන් අටුවාවේ තියෙනවා සම CC කියලා වචනයක්. ඒක කියන්නේ අරහත් ඵලයට පත්වීමයි පිරිනුවන් පෑමයි එකට සිද්ධ වෙන්න. එතකොට ඒක සිද්ධ වෙනකොට එක උන්නාසගේ නම මට මතක හරි පුන්න වගේ උන්නාසගේ නම පුන්න එහෙම නැත්නම් වක්කලි ওই දෙනමගෙන් එක නමකගේ නමක් තමයි. මාර්යාවිල්ලා කියනවා භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ භික්ෂුවක් දිවිනසා ගන්න යනවා වහ වළක්වන්න කියනවා. මොකද එයාගේ මාර්ගේ වැඩි වැඩි තියෙන අවස්ථාවක. ඒ රහතන් ඒ ස්වාමීන් වහන්සේගේ හත් වතාවක් සමාධිය පිරිහිනවා. සමාධිය උපදවා ගත්තට පස්සේ පිරින්න ඉස්සෙල්ලා තමයි මේක කරගන්නේ. බෙල්ල කපා ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා එහෙමත් කරගන්නවා මගේ ශ්‍රාවකයෝ කියනවා. මාරයට ඇච්චරයි උත්තර දෙන උත්තරේ. මාරයට මොකද ඊතන තිබුව ගැටලුව? ඒ මාරය බැලුවා මෙයා මේ ගන්න වීරිය මෙයා මිදෙයි කියලා. බලලා ඒක බලකන්න එකලී එක. එතකොට බුදුරජාණන් වහන්සේ දන්නවා එයා ඒ වීරිය මිදෙන්න බෑ. මොකද එයාට කර්මණු රූප වේද විනාත්මක කරපු කර්මික විපාකයක්. මොකද ඔක ගැන හුඟක් කට්ටිය මේ සාකච්ඡා කරනවා. ඇයි මේ මෙච්චර තැනකට මනස ඔච්චර තැනකට ගෙනහල්ලා ඇයි මේක මනස ඉතන රඳව ගන්න කපා ගන්න? කර්ම විපාකයක්. ඒක මං අටුවාව දැක්ක මට කර්ම විපාක මතක නැහැ විස්තරේ. එතකොට ඒ කර්ම විපාකයක් කනෝ ඒක වෙන්නේ. එතකොට කර්ම විපාකයක් කනෝ ඒක වෙනකොටම මිදෙනවා. ඊට පස්සේ ඔන්න භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට පණිවිඩය ගේනවා. භාග්‍යතුන් වහන්සේ නසවල් කෙනා මේ බෙල්ල කපාගෙන මේ අපවත් වෙලා කියලා බුදුරජාණන් වහන්සේ එතෙන්ට වඩිනවා. වඩිනකොට හිස කඳ පැත්තක බෙල්ල පැත්තක තියෙනවා. එතකොට කියනවා මහණෙනි මේ භික්ෂුව සසරෙන් ඈතර වුණා. මියා එකතු කළා මේ ධර්මයව කළා ආදාහනය කළා ස්තූපයක් හදන්න කියන වන්දනා කරන්නේ. එතකොට දුමක් ඇවිදිනවා. මහණෙනි මේ පේනවද කියලා නේ දුමක් යනවා. පේනවා කියනවා. ඒ උන්වහන්සේ නම ගෝධික. ගෝධික රහතන් වහන්සේ. මේ ගෝධිකගේ විඥානේ හොයනවා කියන උපන්නේ කොහෙද බලනවා කියන මම.
එතකොට බලන්න මේ බල සම්පන්නකම කොච්චරද කියන්නේ සතෙක් මැරෙනකොට මේ විඥානේ උපදින තැන එයා දන්නවා. මාර්යා දන්නවා මිනිස්සෙක් මැරෙනකොටම කෙනෙක් මැරෙනකොටම විඥානේ උපදින තැන. දැන් ගෝධික භික්ෂුවගේ විඥානේ උපදි විඥානේ පිහිටියේ කොහේද පිළිසිඳ ගත්තේ කොහේද විඥානීට මොකද වුනේ කියලා තමයි ඔය හිටි. ඇයි උන්වහන්සේගේ විඥානේ නිරුද්ධ වුණා? උපත කරා කියන්නේ. එතකොට දැන් බලන්න මාර බලවේගී කියන එක සම්පූර්ණයෙන්ම මේ තියෙන්නේ සම්පූර්ණ මේ හැම අපිට මේ ආයතන හයටම සම්බන්ධ වෙලා. හුලඟට විතරක් නෙමෙයි සිතවිලි වලට සම්බන්ධ වෙලා තියෙන්නේ. ආයතන හයටම සම්බන්ධයි. එතන ආයතන හයතරම සම්බන්ධ බලවේගයකට අපි සංකල්ප සංකල්ප කීකේ කතා කළොත් කතා කරන්නේ අපි බුදුරජාන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව නැතිකම නිසා. සමහර අය ලොකු සානංශ කියනවා මේක මේක මාගේ නෝවේ කියලා එහෙම අතාරින්න කියලා. මේ මේ වෙනකොට මේක මාගේ නෝවේ මේ මට බලපාන්නේ නෑ. මම කියන්නේ ඒක ඒ හරහා සංකල්පයක් වට මේක නෑ. එහෙම එහෙම අතාරින්න කොච්චර කාලයක් අතාරින්න දිති එහෙම වෙනකොට එහෙනම් අපිට බොහොම ලේසියෙන් පුළුවන් තරහට ගන්නකොටත් මාගේ නෝවේ කියලා තරහ අතාරින්න. එක පාට තරහ ඇවිසිලා ඇවිල්ලා ඉවරනේ. එවිලාට සිය නෑනේ. ඒ තින් රත් ඒ කුද්දෝ අත්තන් නජානාති කුද්දෝ අත්තන් නපස්සති අන්ධාන්ත මිදන් තදා හෝති යං කෝදෝ සහති නරං. කිපුණු වෙලාවට යහපත නොදකි. කිපුණු වෙලාවට යහපත නොදනි. යම් යම් අවස්ථාවක කෝපය විසින් මිනිසාව ග්‍රහණය කරයිද ඒ වෙලාවට ඔහු අඳුරෙන් අන්ධ වූ කෙනෙකි. ඔය තියෙන බුද්ධ වචනේ. ඉතින් එහෙනම් මම නෙමෙයි මගේ නෙමෙයි කික මෙනෙහි කර කර හැමතිස්සෙම ඔක්කොම දුරු කරන්න පුළුවන් නෑ. ඒක ඉගෙන ගන්න ඕනේ ඒකේ හැම ස්වභාවයෙන් නොවන බවට. දැන් අපිට උදර්ශනාවල ඇස මම නෙවෙයි කන මම නෙවෙයි නාසය මම නෙවෙයි කියලා අපි උගන්වනවා. ඒක උගන්වන්නේ මොකේකටවත් නෙමෙයි. එතකොටවත් මිනිස්සු මම මගේ කියලා හිතන් ඉන්න එකට එහෙම නොවෙන්නේ මම මගේ වෙන්නේ නැත්තේයි කියනකට පෙළඹීමක් කරන්නයි. මොකද බුද්ධ දේශනාවේ තියෙනවා ඒක. බුද්ධ දේශනාවේ තියෙනවා මේ ඇස කන නාසය දිව කය ශරීරය ගැන නේතම්මම නමේසෝ අස්මි නමේසෝ අත්තාති කියලා මේ මම නෙවෙයි මගේ නෙවෙයි මාගේ ආත්මය නෙවෙයි සම්‍යක් ප්‍රඥාවෙන් දකි කියනවා. ඒකට උදව්වක් හැටියට තමයි අපි ඒක උගන්වන්නේ. ඇස කන නාසය දිව කය විඥාන ස්පර්ශ වේදනා සියල්ල මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා. ඒක නිකම්ම මෙනෙහි කර දෙන්න නෙමෙයි දෙන්නේ. ඒක අපි කිව්වේ නැත්තම් අපි බුද්ධ වචන හරියට ඉගන්නුවේ නැහැ. එතකොට සානස ඒක අපි කියනවානේ කටින් වාචිකව කියනවානේ මේක නෙවෙයි මගේ නෙවෙයි මාගේ නෙවෙයි ඒක ඒකද හේතුව නේ. ඒක කිව්වහම අපි අපිට විදර්ශනාවට වුණා පසුබිමක් හැදෙනවා. ඇත්තට මේක මගේ නෙවෙයි මගේ නෙවෙයි මේවා අනිත්‍ය වෙනකොට මේවා ලෙඩ වෙනකොට ඒ අවස්ථාවකට මේ මගේ නොවන දෙයකට මම මේ පැටලි ඉන්නේ කියන එක ඒ සංඥාව එයාට යනවා තදේට විදර්ශනා ආරමුණ. මොකද දැන් අපි ඇත්ත වශයෙන්ම දැන් බුද්ධ දේශනාවක් තියෙනවා නෑ හේ කනේ නාසයේ දිවේ කම මනසේ මම වාගේ දෙයක් නෑ කියලා. දැන් ඔය අර මම මුලින්ම කියන්නේ මාර්යාගේ මේ සිද්ධියේදී අර ගොවියෙක් වෙලා ආවිල්ලා කෙවිත කතේ තියන් ආවිල්ලා මගේ හරක් කොහෙද කියලා හව කියලා. ඊට පස්සේ කිව්වනේ මගේ මේ ඇස ඔය ඇස කන නාසිද මගේ අයිතිය කිව්වනේ. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් ඇහුවා. ඇහුවා මාර්ය යමෙක් ඇස කන නාසය දිවකය මනස ගැන මමයේ මාගේ මාගේ ආත්මය කියන හැඟීමෙන් තොරව සිටිනා එයා කවුද කියලා ඇහුවා. එයා මගේ විශේෂම ගිය කෙනෙක් කිව්වා. එයා මට අයිති නැහැ කිව්වා. දැන් අන්න ඔය දෙක උඩ තමයි ලොකු සරන් සමහර අය කියන මේක යථාර්ථයක්. සමහර අය කියනවා නෑ මේක තමයි ඔය සංකල්පය කියලා. මම නෙවෙයි මාගේ නෙවෙයි මාගේ ආත්මය නෙවෙයි කියලා ගත්තාම එන්නේ නැහැ. නෑ ගත්තු පමණින් ඒක වෙන්නේ නැහැ. මොකද ඇත්ත වශයෙන් මේක ඒක දැන් රහත් ඵලයට පත් වෙන්න බෑනේ මාර් බලවේගයේ ප්‍රහාණය කරන්න නැතුව. ඒ කියන්නේ මාර් දසමාර සේනාවට අසු නොවියන්න බෑ. අසු නොවියන්න. මේක එහෙම නැතුව රහත් වෙන්න බෑනේ. බාධා පවුනන්නේ හරහා තමයි. ඒ දසමාර සේනාවකින් ඔක්කොම වෙන්නේ. ද අපිට පේනවනේ මේ ලෝකයේ ඇස් දෙකෙන් බලනකට වෙන දේවල්. ඔක්කොම තනි කරම මාර ග්‍රහණය තියෙන්නේ. එන්නේ එන්නේ මාරයාටම ග්‍රහණය වෙනවා. අන්තිමට දෙවි මිනිසුන්ට තියෙන ස්වල්ප පිනත් මිනිසුන්ගෙන් නැති වෙලා යනවා. අනික බුදුරජාණන් වහන්සේ මාරයාට කෙලිම කියනනි මහණෙනි මාරේ නුඹට සතුන් කෙරේ දයානුකම්පාව මුකුත් නැහැ කියනෝනි. සමහර දේශනාවල මේ ඔය මේ නිවාප සූත්‍රය වගේ මජ්ක්‍ධිම නිකායේ දේශනාවල විස්තර වෙන්නේ මේ මේ ධර්ම මාර්ග ගැන ශ්‍රාවකයන් විස්තර කරන්නේ මෝ හැටියට. මෝ හැටියට. ඔව් වනාන්තරයේ ඉන්න මෝ හැටියට. මෝ පැටව වගේ.
මුවපෙටව රංචු වගේ ශ්‍රාවකයන් විස්තර කරන්නේ. මාර්යා විස්තර කරන්නේ මුවපෙටයිම දඩයන් කරන වැද්ද හැටියට. ඊර්වස් කියන මහණෙනි වැද්දා කියලා කියන්නේ මාර්යාට නමකි කියනවා. දඩයක් කරුවා කියන එක කියනවා. එයා දඩෙමිය දෙනවා කියනවා. එයා ඉතර වෙන්න දෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ මුවපෙටව මුවපෙටවුන්ට තියෙන ඒක නිවාප සූත්‍රයේ තියෙන මේ නිවාප කියලා කියන්නේ හොඳට පෝෂණය කරන තැන. සත්තුන්ව තියෙන ඌරු කොටුව ඊළඟට ඒ සත්තු නැති ඒ සත්තු හදන තැනට කියන්න පුළුවන් එකක්. එතකොට මේ නිවාප කියලා කියන්නේ මේ තනකොළ හොඳට වැවිලා තියෙනවා පලාතක. ඒ වවන්නේ වැද්ද පිරිසක්. වවනවා මේ මූ ගෙන්න ගන්න වැද්ද පිරිසක් වවනවා. එතන මූ දන්නවා මේ ලොකු මුවා කියනවා වැද්දෝ ටිකක් මෙහෙම දැන් අපිට බඩගෙන ඉන්නත් බෑ. අපි හිමීට රෑට ගිහිල්ලා මේකෙන් කහලා පයිමු කියනවා. වැද්දෝ චෙක් කරනවා මේගොල්ලෝ ගිහිල්ලා යන පාරවල්. පාරවල තොණ්ඩු දානවා. එතම ආයි මූ අහු වෙනවා. අන්තිම ඥානවන්තම මුවාගේ කොටස විතරයි බේරෙන්නේ කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ වැද්දා කියලා කියන්නේ මේ මාර්යාට අර තනකොරටුව කියලා කියන්නේ සිව්පසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියනවා සිව්පසේ කියනවා මුවා කියලා කියන්නේ ශ්‍රාවකයා කියනවා. අද මේ වෙද්දි ශ්‍රාවකයන්ට වෙච්ච දේවල් අපි කොහොමද දන්නවනේ මේ. ඉතින් ඒ නිසා තවත් දේශනාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ තව දේශනාවක් හම්බ වෙනවා. මේ ඒක කියනවා මේ ඉදිබුවා ගැන කතාවක්. ඒක කියනවා මේ එක ඉබ්බෙක් ඉන්නවා. ඒ ඉබ්බා මේ පැටවුන්ට තරුණ පැටවුන්ට කියනවා උඹලාට මම කියන්නේ ඉබිසීයා මේ තරුණ පැටවුන්ට කියනවා උඹලාට මම කාරණයක් කියන්නම්. හැබැයි මගේ වචනේ අහලා හොඳට විශ්වාස කරපන් කියනවා. මොකද්ද කියලා අහනවා. ඒක තමයි කියනවා මං අර එක ප්‍රදේශයක් පින්නනම් අන්න අසවල් පැත්තට උඹලා යන්න එපා කියනවා. එතකොට එක නහට අහන්න ඇති ඉබිපැටි ඔහේ ඒ පැත්තට යනවා ඉපා කියපු පැත්තට ගිහිල්ලා එනවා. එතකොට අනිත් ඉබ්බු දකිනවා මෙයා ගිහිල්ලා ආවා. අනිත් ඉබ්බ ඔක්කොම මේ ඉබ්බව එක්කන් යනවා 100 ගාවට. 100ට කාඩ් කියලා කියනවා 100 මේ මෙයා මේ අර ඉපා කියපු පැත්ත ගියා කියනවා. ඉතින් 100 අහන උඹට ඉපා පැත්ත ගිය තුඹ ගියාද කියලා අහනවා. ගියා කියනවා. ඉතින් උඹට මොකද අනේ මට මොකුත් උන්නේ කියනවා. මං අපූර්වට ගිහිල්ලා ආවේ. ඇත්ත කියපන් උඹට මොකද උන්නේ කියලා අහනවා. ඉතින් කියන්නේ ඒ හොඳට කන්න තියෙනවනි මං හොඳට කාලාවේ කියනවා. හැබැයි මගේ පිටිපස්සේ නූලක් එනවා කියනවා. ඇමක් ගිරලා ඒ පැත්තේ තමයි ඇමවල් දාලා තියෙන ඉබ්බන් වල්ලන්න. ඊට පස්සේ 100 කියනවා හපෝ යපෝ මේක ඇමක් ගිරලා ලැබිලා. දැන් ඒ ඇම ඒ පාරෝස්සේ මිතන්ට ආවත් අපි ඔක්කොමත් මාට්ටි වෙනවා. ඒ නිසා උඹ වහා මේ පැත්තට බලන් දැන් උඹ අපිට අයිති නෑ. උඹ දැන් මස් වැද්දාට අයිති කියනවා. ඒ වගේ කියන මහණෙනි යම් කිසි භික්ෂුවක් සතර සතිපට්ඨානිය අතහැරලා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මාර්ගේ තෝරගත්තොත් ඔහු අයිති මාර්යාටයි කියනවා. තමන්ගේ පියවරු මේ කියන්නේ සතර සතිපට්ඨානක තවත් සූත්‍රයක් බුදුරජාණන් වහන්සේගේ තියෙනවා සකුණග්ගේ කියලා. ඒක දේශනා කරනවා ගිජුලිනියක් ඉන්නවා. මේ ගිජුලිනියා කැටකිරිල්ලක් කියලා කියන්නේ දැන් කුඹුරේ කුඹුර හාන්න කලින් කුඹුර උදුළු ගාද්ද කුඹුර කොටද්දි පස්කුට්ටි මෙහෙම පෙරලෙනවා. පස්කුට්ටි යට තියෙන චූටියේ ගුහාව වගේ. ඕකේ ඉන්න චූටි කුරුල්ල జాතියක්. උන්ට කියන්නේ කැට කුරුල්ල කියලා. ඉතින් ওই කැට කිරිල්ලියක් ගිහිල්ලා මේ ආකාශේ පියාඹ ඉන්නවා. ඉන්නකොට ගිජුලිනියක් කියලා අල්ල ගන්නවා කැට කිරිල්ලව. අල්ලගත්තම කැට කිරිල්ල කෑ ගහලා අඬනවා අනේ මට පියවරුමෙන් ලැබිච්ච තැන හිටියනම් මට මේක වෙන්නේ නැහැ මම මේ මට අයිති නැති තැනකට ඇවිල්ලා මේ උඩට අහුනේ කියලා කෑ ගහනවා. එතකොට ගිජුලීනි අහනවා ඇත්ත කියපන් තුනක් කොහෙද උඹට තියෙනවද කියලා අහනවා. එහෙම පියවුරුමින් ලැබෙච්ච තැන. ඔව් මට තියෙන්නේ කුඹුරේ පස් කුට්ටි අට කියනවා. එතකොට ගිජුලීනි කියනවා එහෙනම් මං ඔබ අතාරිනවා. උඹ මගෙන් බේරෙන්නේ නැහැ. පුළුවන් නම් බේරියන් කියලා. එතකොට අර කැටකිරිල්ල මොකද කරන්නේ අර පස් කුට්ටි උඩ ඉන්නවා. උඩ ඉඳලා කෑ ගහලා ගිජුලීනියට කියනවා එම්බා ගිජුලීනි දැන් එහෙනම් වර කියලා. කියනකට ගිජුලීනිය අත්අඩු දෙක සම කරගෙන ඊතලයක් වගේ වේගෙන් එනවා. එනකොටම කැටකිරිල්ලගේ පස්කුට්ටිය ළඟනේ තමන්ගේ තැනට ආසන්නේ නේටි එක පාට යට රිංගුවා. ගිජුලීනියගේ පපුව වැදුන පස්කුට්ටිය ගිජුලීනිය මැරුණා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඒ පස්කුට්ටිය වගේ කියනවා සතර සතිපට්ඨානෙ. පස්කුට්ටිය යට රිංගල ඉන්නවා කියන ගිජුලීනි පැටිය වගේ ඉන්න ඕනේ කියන ශ්‍රාවකයා. ගිජුලීනිය වගේ කියනවා මාර්යා. එතකොට ශ්‍රාවකයා තමන්ට අයිති තැන නොසිට
වෙන වෙන තැන්වල ඇවිදින්න ගියාම අර මාය ග්‍රහණය කරගන්නවා කියනවා. එතෙරෙන්න බෑ කියනවා. ඉතින් මෙච්චර පැහැදිලි බුද්ධ දේශනා පිනිපිනි අපි කියනනම් මේක සංකල්පයක් කියලා. අර මේ මහපුරුෂ ලක්ෂණ වගේ. මහපුරුෂ ලක්ෂණ ගැන පැහැදිලිව පිනිපිනි ඔක සංකල්පයක් කියනවා. ත්‍රිපිටකයේ සාහිත්‍ය කියනවා. ත්‍රිපිටක සාහිත්‍ය. බුද්ධ වචනේට අන්තිමට ශ්‍රාවකයෝ නැතුව ගිහිල්ලා විචාරක පිරිසක් ඉතුරු වෙයි. ශ්‍රාවකයෝ නැහැ. ඒ තත්ත්වේ තමයි දැන් විචාරකයෝ ඉන්නේ. දැන් දක්නවා නම් ඒ වගේ නේ. මම කියේ ඒක. දැන් විචාරකයන් නිසා ශ්‍රාවකයෝ නැහැ. ශ්‍රාවකයා කියන්නේ සරණ ගියපු කෙනාට. ශ්‍රාවකෙක් තෝරා ගැනීම තමයි එතන තමයි ආයිත් අපහසුතාවයක් වෙන්නේ. ශ්‍රාවකෙක් තෝරා ගැනීම. ඒක විචාරකයන් හරහා යන්න ගියාම. නෑ විචාරකයෝ පෙනී හිටින්නේ ශ්‍රාවකයෝ හැටියටනේ. ඒක නේ වෙලා තියෙන්නේ. ඊට පස්සේ ශ්‍රාවකයා හොයා ගන්නත් බෑ විචාරකයා හොයා ගන්නත් බෑ. ඒ හැම තැනම විස්තර කරනවා. එක තැනක තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකා භික්ෂුණියක් වනාන්තරී භාවනා කරනවා. භාවනා කරද්දී ඒත් මාරයවිල කියන මොකද්ද මේ බය නැතුව වනාන්තරට මේ භාවනා කරන්නේ මේ ඇඟිලි දෙකේ ප්‍රඥාව තියෙන මෝඩ ගෑනු මොකද්ද මේ කරන්නේ උඹලට පුළුවන් ද ඉතරෙන්න කියලා බයිනෝ හැම ඇවිල්ලා. එතකොට මට මතක හරියට කේමා භික්ෂුණිය වගේ එතකොට කියනවා නෑ මේ ඔය මේ උඹ ඇති කරගෙන සම්මුතියක් මේක හේතුප්‍රත්‍ය ධර්මෙන් එකතුවක් තියෙන කියලා ලස්සන උත්තරයක් දීලා කපලා දානවා. ඒක ඒ කියන්නේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෝ විතරයි, ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේයි ශ්‍රාවකයයි බිහි කරපු බුද්ධ ශාසනය විතරයි ලෝකයේ අධිපතියාට අභියෝගය වුණේ. ලෝකෙ වෙන කිසිම අභියෝගයක් නෑ ඔහුට. ඔහුගේ සේනාවටත් කිසිම අභියෝගයක් නෑ. ඉතින් ඒ නිසා මේ කාලේ ඒ අභියෝගේ මැඩගෙන රහත් ඵලයට පත් වෙනා කියලා කියන එක වෙන්න බැරි එකක්. ඒකයි බුදුරජාන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේට වදාලා ආනන්දේ මේ අන්තිම පුරුෂය බවට පත් වෙන්න ඉපා කිව්වා. ඒ රහත් પરම්පරාව දිගටම හිටියේ නම් අදත් රහතන් වහන්සේලා ඉන්නවා. ඒ කියන්නේ පරපුර කැඩුනොත් කැඩුනා. දැන් අපි ගත්තොත් දැන් බුදුරජාන් වහන්සේගේ කාලේ රහත් પરම්පරාව හිටියනේ. ඒ પરම් දිගටම සතර සතිපට්ඨානේ සති දැන් ඕක වෙනස් වෙන පටන් ගත්තේ දෙවන ධර්ම සංගායනාව විදලානේ. දෙවන ධර්ම සංගායනාවට යනකම් හරිය විදියට ආවා. ඇවිල්ලා දසවස්තුවක් මුල් කරගෙන ඇතිවෙච්ච අරගලේ තමයි ඒකට මුදට මාර්යා වැඩ කළා තියෙනවා බැහැලම ෆීල්ඩ් එකට. ඊට පස්සේ තුන්වෙනි ධර්ම සංගායනාව වෙනකොට නිකාය 18කට බෙදිලා මහා සංඝිකවාදීන් නිකාය 6කටත් ස්ථිරවාදීන් තේරවාදී ඇතුළු කොට තව වෙනම නිකාය 11කට. එතකොට 19කට වුණා නේ? නෑ නෑ. අතන 11යි තේරවාදී 12යි. අතන 6යි 18යි. 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 එතකොට මේ ඒ 18කට බෙදිලා ඒක සංඝයා බෙදුණා කියන්නේ මොකද්ද? සංඝයා සංඝ බෙදී කියන්නේ ආනන්තරිය පාප කර්මයක් නේ. සංඝ බෙදී ආනන්තරිය පාප කර්මයකට නයිති. සංඝයා වර්ගගත වෙනවා කියන්නේ ආනන්තරිය පාප කර්මයකට අයිති එකක්. ලස්සනට කෙරෙව්වා. දැන් උතන කියනවානේ භාවනාව කරන තැන් අපි සාමාන්‍යයෙන් කියනවානේ රුක්ක මූලගත වාසුන්‍යාගාන්ත ගරව මේ විදිහට අපි කියාගෙන යනවානේ. ඒ එතන මොකක් හරි එක යම් කිසි දෙයක් විතර නේද ඒක මාරයන්ගෙන් බේරෙන්න පුළුවන්ද නැත්නම් ඒක බුද්ධ කාලේ විවේක තනක් කියතියන්නේ. ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ මාර බැලපෑම නිදහස් කළා. උන්වහන්සේ වැඩ ඉඳිද්දි ඒ නිදහස් කරපු කාල පරිච්ඡේදය තිබුණේ අවුරුදු 500යි. අවුරුදු 500න් පස්සේ ඒක කෙලීමේ අඩුවෙගෙන ආවා. දැන් නැහැ. දැන් නිදහස් නැහැ. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ මේ සාමාන්‍ය සතිපට්ඨානයක් වඩනකොට සද්ද බද්ද නැති, ජනයා ගැවසෙන්නේ නැති, ඊළඟට ජනයාගේ නිරන්තර ගැවසීම නැති තැනක් සොයාගෙන යෑම හරි පහසු දෙයක්. ඒකයි කියන්නේ අරඤ්‍යගතව එක්ක අරණ්‍යකට ගිහිල්ලා, රුක්ක මූලගතව එක්ක ගහක් යටකට ගිහිල්ලා, ශුන්‍යාගාරක එක්ක හිස් තැනකට හිස් කුටියකට ගිහිල්ලා, නිචීදති පල්ලංකම් ආවජිත්ව පල්ලඟක් බැඳගෙන වාඩි වෙයි කියලා තියෙන්නේ. ඒ තියෙන එක ඒ කාලේ බුදුරජාන් වහන්සේ නියම කරපු ක්‍රමී. මම ඒ තැන්වලදී මෙතන බලපෑම අඩු කියන කතාව එහෙම එකක් නෑ. ඉන්දියන්ට ගෝචර වෙන දෙයක් තියෙනවා නම් එතන අනිවාර්යයෙන්ම තියෙනවා. බලය තියෙනවා. තියෙනවා. ඒකනේ ඉන්ද්‍රිය සංවරයමයි මේක පිට. එතකොට අර අපි කියනවනේ අර ප්‍රොටෙක්ටිව් මෙඩිටේෂන් කියලාත් ඔය ගන්නවනේ හතරක් ඔය ගන්නවනේ අසුභ සංඥාව, මෛත්‍රී භාවනාව. ඒක මේකට වෙන මූලික භාවනා හතරකට දෙන්නේ ඒක වෙන්නේ. ඒක විශාල වශයෙන් ආරක්ෂා. මොකද ඒක තමන්ගේ දුර්වලකමත් මනස අඩු කරනවනේ. ඇයි බුද්ධානුස්සතිය වඩනවා නම් භාග්‍යතුන් වහන්සේ කෙරෙහි හිතේ පැහැදීම රඳවාගෙන ඉන්නවා. මෛත්‍රී වඩනවා නම් ඉන්න පිරිස කෙරෙහි ගැටීමක් නැතුව ඉන්න පුළුවන්. අසුභී වඩනවා නම් රාගාරමුණු වලින් තොරව වාසය කරන්න පුළුවන්. මරණ සති වඩනවා නම් සිව්පසේරි නොයලි ඉන්න පුළුවන්.
එතන අරකින් බේරිලා ඉන්න බේරිලා ඉන්න පුළුවන් සෑහෙන දුර දුරට ආරක්ෂාවකින් එක්ක ඉන්න පුළුවන්. ඒතරේ භාවනාව කරනවා නම් හැමෝ විනාඩි 10 10 10 වගේ කරන්න ඕනේ නැත්නම් ඒක භාවනාවක් විතරක් නෙවෙයි. නෑ ඒක ඒක සාමාන්‍යයෙන් නිරන්තරයෙන් තියෙන ඕන එකක්. ඒකට කියන්නේ ඒක අවිජහිත. ඒක අත්මහැර කරන භාවනාවක්. ඒක ඒ කියන්නේ තමන් භාවනා කරන්න පටන් ගන්න වෙලාවට පොඩ පොඩ කරන ගාඩ් එකක් නෙමෙයි. ඒක ගාඩ් එකක් සමහර අය කියන්නේ ගාඩ් එකක් හැටියට විනාඩි 10 10 10 10 වගේ කළා ඊට පස්සේ නෑ ඒක ගාඩ් එකකට ඉව නෑ. ඒක හැමදෙස්සෙම තියෙන. ඒක හැමදෙස්සෙම හිත ගාඩ් කරනවා. ඒ කියන්නේ ඒක නැතිලාට ඉතින් ඉවරයි. ඒක සතින් ඉන්න ඕනේ මේ විදිහට. මේක මෛත්‍රී භාවනාව මේක අසුබේ වඩන්න. ඒ කියන්නේ දැන් දෙක වහගෙන කරන්න ඕනේ නෑ 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 හැමදෙස්සෙම තියෙන්න ඕනේ යගේ හිතේ ඒක. ඒක නැත්තම් ඉවරයි. ඒක නැත්තම් ගහනව වටකල දසමාර සේනාවි බොහොම පිං ලොකු සනස අද තිනව මං හිතන්නේ පිං පොමලන්න ලොකු සනස අද විශේෂ පුණ්‍යානුමෝදනාවක් තියෙනවා ප්‍රවීණ ගීත රචක ආචාර්ය අජන්ත රණසිංහ මැතිතුමා අභාවයට පත් වුණා. අභාවයට පත් වෙන දවස් කීපයකට කලින් මාත් එතුමාගේ ගෙදර ගියා. මොකද එතුමා අපිට එතුමාගේ අවසාන ගීතය මං හිතන්නේ එතුමාගේ අතින් ලිවිච්ච අවසාන ගීතේ අපට එළියලා දුන්නේ. ඒ තමයි මේ අපි අනුරාධපුරයේ ඉදිකරන සිරිවාසෝ සම්බුදරාජ මහා ප්‍රාසාදයේ තේමා ගීතයේ එතුමා තමයි ලිව්වේ. ඉතින් ඒ නිසා එතුමා ඊට පස්සේ පොල් ගහේලා ආවා. ලොකු පැහැදීමකට පත් වුණා. පත් වෙලා එතුමාත් එම මැතිණියත් බොහොම ප්‍රසාදයට පත් වෙලා අපි ගියපු වෙලාවත් හරියට පැචි බොහොම සන්තෝෂයෙන් කතා කර කර ගොඩාක් වෙලා අපිත් එක්ක සතුටින් වාසය කළා. ඉතින් ඊට ටික දවසකට පස්සේ එතුමාගේ මේ ජීවිතේ මනුලොවින් සමුගත්තා. ඉතින් එතුමා ඒ අපිත් එක්ක ආශ්‍රය කරපු හැටියට මම දැක්කේ බොහොම මනුස්සකම් තිබුණු, ගොඩාක් මනුස්සකම් තිබුණු, හරි විකෙන් හරි වංචා නැති, කියන්නේ හරි හොඳ ඍජු චරිතයක්. මං ඉතින් බොහොම ආදරය කළා එතුමාගේ චරිතයට. යම් මම අවස්ථාවල හම්බෙලා තියෙනවා. ඉතින් ඒ වගේ හොඳ ප්‍රියමනාප චරිතයක්. ඉතින් ඒ නිසා එතුමාට ප්‍රවීණ ගීත රචක ආචාර්ය අජන්ත රණසිංහ මැතිදුන්ට අප විසින් රැස් කර සියලුම පුණ්‍ය ධර්මයන්ුත් අද මේ ධර්ම සාකච්ඡාවෙන් රැස් කළ පුණ්‍ය ධර්මිනුත් අපි අනුමෝදන් කරනවා. එතුමාගේ පරලෝ ජීවිතය සැපයට පත් වේවා. එතුමාටත් මේ ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ලැබේවා. සෙනම් මැද අද නමු උදෑ වැඩසටහන නිමා කරන්න කාලය ඇවිත් ඉතින් ලබන සතියේත් අපි මෙවැනි සාකච්ඡාවක් ධර්ම කතිකාවක් තුලින් ඔබ හමු වෙමු. එතෙක් ඔබ සැමට තෙරුවන් සරණයි. නමු උදෑ නමෝ බුද්ධාය සතහම් කතිකාවේ